අයිබෝන් පුතේ අපි අද නියමිත වැඩටි ආරම්භ කරමු. පොතේ 2025 ඔයාලගේ ඔයාලගේ මේ ඔන්ලයින් ක්ලාස් එකේ දැන් අපි පහුගිය දවස් වෙද්දී කියන්නේ පහුගිය සතියේ වෙද්දී අපි ඩ්‍රෝවින් පාඩමේ වැඩටි කවර කළා. දැන් ඩ්‍රෝවින් වලට අදාළව මූලික නිර්මාණ සිද්ධාන්ත සහිතව කොහොමද කරන්නේ සහ ඒ සඳහා අවශ්‍ය කරන සියලුම වීඩියෝස් ටික අපි පහුගිය දවස් වෙද්දී ලයිව් සාකච්ඡා කරලා අමතරව අවශ්‍ය වෙන වැඩිපුර නෝට්ස් ටික අපි දරුවනේ ගිය සතියෙ වෙද්දී ඔයාලට ගෙදරින් කරන්න පුළුවන් විදිහට අපි ඔයාලට වීඩියෝ පැක් එකක් අපිට ලබා දීම සිද්ධ කළා. මම හිතන්නේ ඒ අඩුපාඩු සියල්ලම මේ වෙනකොට ඔයාලා සාකච්ඡා කරගෙන ඇති. ඒ කියන්නේ අඩුපාඩු රහිතව ඒ නිර්මාණයන් සියල්ලක්ම අඳින්න ඔයාලා පුරුදු කරගෙන ඇති. හරි, එතකොට දැන් පහුගිය දවසේ ඩ්‍රෝවින් වැඩ ටික සම්පූර්ණයෙන්ම හවර කරගෙන ගැටලුවක් නැහැ කියලා චුට්ටක් බලන්න කියන්න. කොහොමද ඩ්‍රෝවින් වල වැඩ කටයුතු ටික කළ පහුගිය සතියෙ වෙද්දී අපි හවර කරපු විදිහට සම්පූර්ණ කරා නේද? මට පොඩ්ඩක් කියන්න මට බලන්න. දැන් ඩ්‍රොයින් වල සීන් එකක් නැහැ නේ? නැහැ. හරි, දැන් සීන් එකක් නැහැ. රයිට්. එතකොට පොදේ දැන් අද දවසේ අපි වෙන් කරන්න සම්පූර්ණයෙන්ම දරුවනේ ඔයාලට අපි ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙට, ඒ කියන්නේ දරුවනේ ජූලයි වලට අදාළව අපි ඔයාලට ලබා දෙන්න. ඒතරම් අපි ඩ්‍රොයින් පාඩම පටන් ගත්තේ ජුනි මාසේ. ඒතකොට ජුනි මාසේ පටන් ගත්ත එක ජූලි වල සති දෙකක් විතර කරද්දී තමයි අපි වැඩ ටික අපිට හවර කරගන්න පුළුවන් උනේ. හරි. හොඳයි. එතකොට රයිට් සර්වර්ස් අද 19 ක්ලාස් ඉවර වෙලා. රයිට්. හරි. වැඩි ඉවර කට්ටේ වන ඩ්‍රොයින් ඇන්ඩ් සරහන් වල රූප සරහන් ටික මට දාන්න. මට උඩට බලන්න පුළුවන් ඔයාලගේ වැඩ කටයුතු කොහොමද ඔයාලා කරගත්ත කියලා. ඊට පස්සේ පොතේ හරි ඔයාලට අපි මේ මාසේ පේමන්ට් කරපු හැම දරුවෙකුටම අපි නිබන්ධන ieval වලට ieval තියෙන්නේ. එකේ අපි නිබන්ධන දෙකක් ජූලයි වල ඔයාලට අපි යවුවා. එකක් තමයි ඩ්‍රෝවින් වල නිබන්ධනය. හරි, ඒකේ වැඩ ටික අපි හවර කළා. ඊළඟ නිබන්ධනය තමයි දරුවනේ ඔටෝමොබයිල් නිබන්ධනය. එතකොට දරුවනේ අද වෙනකොට ඔයාලා ළඟ තියෙනවා දරුවනේ දරුවනේ මූලික සංඛ්‍යාල තාක්ෂණ වේදයට අදාළව නිබන්ධනය ඔයාලා ළඟ තියෙනවා ඔටෝමොබයිල්. දැන් මෙතනින් එහාට පාඩමේ ඒකක වල අවශ්‍ය නෝට්ස් ටික සහිතව ඔයාලට දරුවනේ නිබන්ධන හරහා තමයි පන්තිය වැඩ ටික අපි සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට නිබන්ධන හරහා මේ සිදු කරන ලබන වැඩ කටයුතු ටික දරුවනේ ලස්සනට නෝට් කරගන්න හැම කෙනෙක් ළඟම දැන් තියෙන ටියුට් එක අතර ගන්න. පේමන්ට්ස් කරපු හැම දරුවෙකුටම අපි නිබන්ධන ඒවලා තියෙනවා. ඒ නිබන්ධන දරුවනේ අරගෙන වැඩේට සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. රයිට් ගන්න දරුවනේ ටියුට් එක අතර. හරි. ඔන්න රයිට් හොට මොබයිල් ටියුට් එක අතර ගන්න මූලික සංඛ්‍යාල තාක්ෂණ වේදයක අදාළ නිබන්ධනයයි. හරි. එතකොට දරුවනේ මම මේම පුංචි පැහැදිලි කිරීමක් කරනවා. පොතේ ටියුට් එකේ ගත්තාට පස්සේ ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා ඔයාලට දරුවනේ දීලා තියෙන මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් මෝටර් වාහන ඉතිහාසය ගැන. දැන් පොතේ මෝටර් වාහනයේ ඉතිහාසය ගැන කතා කරනකොට අපිට අහවල් දවසේ තමයි මෝටර් වාහනේ සොයාගත්තේ කියලා එහෙම දවසක් කියන්න බෑ. එතකොට ඒ කියන්නේ ඒක එක පුද්ගලයෙකුගේ නිර්මාණයක් නෙමෙයි මෝටර් රථය කියන කෙනා. දැන් පොතේ ඉස්සර මුල්ම කාලේ මෝටර් වාහනයක් කියලා කන්සෙප්ට් එකක් නැති කාලේ, ඒ කන්සෙප්ට් එකක් හදාගන්න හදපු කාලේ සතුන් මගින් තමයි කරත්තවලට ජවය සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කළේ. ඒ කියන්නේ දැන් අශ්ව කරත්ත තිබ්බා, ගොන් කරත්ත තිබුණා, ඇතුන් බැඳි කරත්ත තිබුණා. එහෙම සතුන්ගේ ජවය භාවිතා කරලා ශක්තියක් උත්පාදනය කරලා දහවණය කරපු රථ නැත්තම් යාන්ත්‍රික නිර්මාණ තමයි ඒ කාලේ දරුවනේ පැවතුනේ. හැබැයි මිනිසුන්ට ඕන වුණා එහෙම සතෙකුගේ ජවයක් නැතුව සතෙකුගේ ජවයක් නැතුව යාන්ත්‍රික උපක්‍රමයක් භාවිතා කරලා වාහන නිර්මාණය කරගන්න අවශ්‍යතාවයක් ආවා. එතන මේකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මිනිසා විවිධ පරිශ්‍රණ කරලා දරුවනේ අද අපි දකින මේ මෝටර් රථය දක්වා ගමන් මඟ ආවේ. හරිද? එතකොට වාට මෝටර් වාහනේ ඉතිහාසය කියලා දරුවනේ නිබන්ධනය තුළ මම ලබා දීලා තියෙනවා ටියුට් එකේ. ඔයාට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි වගේ පිටුවල දරුවනේ වාට මෝටර් වාහනේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ටික අපි ලබා දීලා තියෙනවා. එතකොට දරුවනේ වාට ওই මෝටර් වාහනේ පිළිබඳ සාකච්ඡා කරන නිබන්ධනය තුළ ඔටෝමොබයිල් ටියුට් එකේ පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි පිටුවේ භාගයක් වෙනකන් මෝටර් වාහනේ ආරම්භුනේ කොහොමද, මෝටර් වාහන ඉතිහාසය කොහොමද, ඒ ආපු ගමන් මාර්ගය පිළිබඳ විවිධ දරුවනේ කන්සෙප්ට් යටතේ විස්තර කිරීම ගණනාවක් මම නිබන්ධනය තුළ දීලා තියෙනවා. ඔයාට ඒක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිකන් පරණ ටොක්ස් ටිකක්, ඒ කියන්නේ කතන්දරයක් වගේ යන කතාන්දර කොටසක් නිසා මම ඒකට වැඩි වෙලාවක් වැය කරන්නේ නැහැ. මම එනවා ඊට පස්සේ කතා කරන්න. හැමම දරුවනේ
අපි මෝටර් වාහන ගැන කතා කරනකොට මෝටර් වාහනයක තියෙනවා පොතේ කොටස් 14,000කට අධික ප්‍රමාණයක්. මෝටර් වාහනයක තියෙනවා පොතේ කොටස් 14,000කට අධික ප්‍රමාණයක්. එතකොට අපි මෝටර් වාහනයේ ගැන ඉගෙන ගනිද්දී මේ කොටස් 14,000කට අධික ප්‍රමාණයෙම ඉගෙන ගන්නට ඕන. හැබැයි එහෙම අපි ඉගෙන ගන්න යනකොට ඒකේ අර ක්‍රමවත් බවක් හදාගන්න මම මේ මෝටර් වාහනයක තියෙන කොටස් ටික පද්ධති හතකට කඩලා තමයි ඔයාලට මම උගන්වන්නේ. එතකොට මෝටර් වාහනයක තියෙන මුළු යුනිට් ටික මම සිස්ටම් හතකට කඩනවා. පැහැදිලිද? එතකොට මම මෙන්න මෙහෙම කතා කරන මෝටර් වාහනයක තියෙන පොතේ ප්‍රධාන වශයෙන් කොටස්. මෝටර් වාහනයක තියෙන පොතේ ප්‍රධාන වශයෙන් කොටස්. ඒ කියන්නේ ප්‍රධාන පද්ධති මම මෙතනදි ගන්නවා හතක් ගැන. මෝටර් වාහනයක අපි පොතේ කතා කරනවා පද්ධති හතක්. හරි, එකක් තමයි පුතේ කතා කරනවා අපි ප්‍රාථමික චාලකය. හරිද? ඊට පස්සේ පුතේ මම කතා කරනවා සම්ප්‍රේෂණ පද්ධතිය. මම කියනක විස්තර කරන්න මොනවද මේ කියලා. ඊට පස්සේ දරුවනේ අපි කතා කරනවා සුඛානම් පද්ධතිය. හරිද? ඊට පස්සේ මම කතා කරනවා අවලම්බන පද්ධතිය. ඊට පස්සේ රෝධක, එහෙම නැත්නම් අපි ඒකට කියනවා තිරිංග කියලා පද්ධතිය. ඊට පස්සේ අපි කතා කරනවා පොතේ විදුලි පද්ධතිය. ඊට පස්සේ කතා කරන පොතේ මෝටර් වාහනයක සැකිල්ල. ඔන්න පොතේ මෝටර් වාහනයක තියෙන ප්‍රධානම කොටස් ටික මම යුනිට් නැත්තම් සිස්ටම් හතකට බෙදුවා. හරිද? දැන් මම පුංචි පැහැදිලි කිරීමක් කරනවා. හතර අහගෙන ඉන්නකෝ. පොතේ දැන් මෝටර් වාහනයක් ගත්තට පස්සේ මෝටර් වාහනයක මොකක්ද ප්‍රාථමික චාලකය කියන්නේ? මෝටර් වාහනයක පුතේ ප්‍රාථමික චාලකය කියන්නේ එක්ක පුතා එන්ජිමන්. හරි, මෝටර් වාහනයක ප්‍රාථමික චාලකය කියන පුතේ එක්ක එන්ජිමන්. එහෙමත් නැත්නම් පුතේ අපි කියනවා ඒකට දැන් ඉලෙක්ට්‍රික් වාහනයක් වගේ නම් ඉලෙක්ට්‍රික් වාහනයක නම් අපි ඒක හඳුනා ගන්න පුතේ මෝටර් රේලිසයි. මොකද ඉලෙක්ට්‍රික් වාහනයක ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. හරිද? ඔය ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන ඉලෙක්ට්‍රික් මෝටර් එක අපිට දරුවනේ හඳුනා ගන්න හැකියාව තියෙනවා මෙයාගේ ඊළඟ යුනිට් එක විදිහට. හරි, දරුවෝ කීප දෙනෙක් අහනවා ප්‍රශ්න කීපයක්. රයිට්, ඔයාලගේ දරුවනේ රයිටර් මේ ප්‍රශ්න අහන දරුවන්ට රයිට්. හරි, රයිටර් පෞද්ගලිකව ප්‍රශ්න කීපයක් අහන දරුවෝ කියන රයිටර් මම එයාට පෞද්ගලිකව ප්‍රශ්න අවදාරු කියව දෙන්න මම විසඳුම් ටික ලබා දුන්නා. ඔයාලට මොනවද ගැටලු තියෙනවද මට ටෙක්ස්ට් කරන්න. හරි, මම දැන් කතා කරන්න දැන් ප්‍රාථමික චාලකය කියන්නේ පුතේ මෝටර් වාහනයක ජවය උත්පාදනය කරන ප්‍රධානම කොටස. දැන් අපි ගත්තහම මෝටර් වාහනයක එන්ජිම කියන්නේ ජවය උත්පාදනය කරන ප්‍රධානම කොටස. හැබැයි ඔක ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තහම දැන් ඉලෙක්ට්‍රික් වාහනයක පුතේ එන්ජිමක් නැහැනේ. ඉලෙක්ට්‍රික් වාහනයක එන්ජිමක් නැහැ. ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. බැටරි එකෙන් ඉලෙක්ට්‍රික් මෝටර් එකකට ජවය ලබා දීලා මෝටර් එක හරහා තමයි ගියර පෙට්ටිය සහ අනිකුත් දෑ ක්‍රියාත්මක වන්නේ. එතකොට ඉලෙක්ට්‍රික් වාහනයකට එන්ජිමකුත් නැහැ, ඒ වගේමයි එයාගේ සයිලන්සර් එකකුත් නැහැ. හරිද? يعني අවුල් වගේ නේද? දැන් සාමාන්‍ය අපි දකින වාහනයක එන්ජිමක් තියෙනවා, සයිලන්සර් එකක් තියෙනවා නේ. හැබැයි පොතේ ඉතින් ඉලෙක්ට්‍රික් වාහනය ගණන් එන්ජිමකුත් සයිලන්සර් එකකුත් නැහැ. මොකද ඉතින් සයිලන්සර් එකක් ඉලෙක්ට්‍රික් වාහනයකට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒකෙන් දහනය වෙච්ච දුම එළියට දාන්නේ නැහැනේ. පැහැදිලිද? හරි, ඒ නිසා හොඳයි. එතකොට ප්‍රාථමික චාලකය කියලා ගත්තහම මේක එක්කෝ එන්ජිමක් වෙයි, එහෙම නැත්තම් විදුලි මෝටරයක් වෙයි. හරිද? රයිට්. ඊට පස්සේ පොතේ සම්ප්‍රේෂණ පද්ධතිය. සම්ප්‍රේෂණ පද්ධතිය කියන්නේ එන්ජිමෙන් එහෙම නැත්තම් ප්‍රාථමික චාලකයෙන් උත්පාදනය කරන ජවය, ප්‍රාථමික චාලකයෙන් උත්පාදනය කරන ජවය එළවුම් රෝද දක්වා ගෙනියන පද්ධතිය. ඒකට දැන්
එන්ජිමෙන් හදන ජවය තියෙනවානේ. දැන් එන්ජිමෙන් ජවය හදලා එන්ජිමේ ජවය කෙලින්ම ක්ලච් එකට දෙනවා, ක්ලච් එකෙන් ගියර පෙට්ටියට දෙනවා, ගියර පෙට්ටියෙන් ප්‍රොපලර් ෂාෆ්ට් එකට දෙනවා, ප්‍රොපලර් ෂාෆ්ට් එකෙන් ඩිෆරන්සර් එකට දීලා, ඩිෆරන්සර් එකෙන් ඇක්සල් වලට දීලා, ඇක්සල් හරහා තමයි දරුවන ජවය රෝද වලට ලබා දීම සිද්ධ කරන්නේ. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය කියන්නේ පොතේ මෝටර් වාහනයක දිශානතිය පවත්වා ගන්න පද්ධතිය. දැන් අපි මෙහෙම හිතන්නකෝ. දැන් අපි හිතමුකෝ පොඩ් බයිසිකල් එකක තියෙන හැන්ඩල් එකක් ගැන හිතන්නකෝ. දැන් හැන්ඩල් එකයි සුක්කානමයි සමාන නෑ පොතේ. එයාලගෙන් වෙන්නේ වෙනස් වෙච්ච කාර්යයන්. දැන් අපි හිතමුකෝ මෙහෙම, දැන් අපි යනවා වාහනයක, අපි හිතමු ලොකු අංගුවක් ගන්නවා වාහනයක. අපි ගිහිලා ලොකු අංගුවක් ගන්න, අපි දැන් ස්ටියරින් දැන් කාර් එක කරනවා කියලා හිතමුකෝ. අපි කරනවා කාර් එක යනකොට පොතේ ස්ටියරින් වීල් එක අපි මෙහෙම කපලා, ස්ටියරින් වීල් එක මෙහෙම කපලා අපි වංගුව ගන්නවා ආරක්ෂිතව. අරගෙන අපි ගමන යනවා. ඊට වංගුව අරන් ඉවර වෙලා අප වංගු ඉවරනට පස්සේ අපි ස්ටියරින් වීල් එක අතාරිනවා. එතකොට ආපහු රෝද යන ගමන් මාර්ගයට සමාන්තරව හැරිලා අපිට ආරක්ෂිතව ගමන යන්න පුළුවන්. අපි ওই වංගුවේ වෙන ෆුඩ් බයිසිකල් එකක හිතන්නකෝ, වංගුව ගන්නවා ෆුඩ් බයිසිකල් එකේ හැන්ඩල් එක කපලා, හැන්ඩල් එක කපලා ආරක්ෂිතව අපි දරුවනේ වංගුව ගන්නවා. හරි. වංගුව අරන් ඉවර වෙලා අර කාර් එකේ ස්ටියරින් වීල් එක අතාරියා වගේ හැන්ඩල් එක අතාරිනවා යන මාර්ගයට සමාන්තරව රෝද හිටින තියෙන විදිහට. ආරක්ෂිතව පවතීද? නැහැ. බයිසිකලේ වැකිලා අඳු ගලවගෙන තලාගෙන ඈ අපිට එහෙට එන්න වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න සුක්කානමයි ඒ වගේම හැන්ඩල් එකයි කියන දෙන්න ගත්තහම අපිට එකම කාර්යයන් කරනවා වගේ පෙවුනට එහෙම වෙන්නේ නැහැ. මේ දෙකේ කාර්යයන් සිද්ධ වෙන්නේ දෙකක්. එතකොට සුක්කානම් පද්ධතියක සිද්ධ වෙන්නේ මෝටර් වාහනේ දිශානතිය පවත්වා ගන්න එක. ඊට පස්සේ අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය කියන්නේ මොකද? අපි මේකට කියනවා සස්පෙන්ෂන් සිස්ටම් එක කියලා. සස්පෙන්ෂන් සිස්ටම් එක. දැන් මේ සස්පෙන්ෂන් සිස්ටම් එක ගත්තට පස්සේ ඒ කියන්නේ අපි මේක හඳුනාගන්නේ දරුවනේ මේ අවලම්බන පද්ධතිය කියන්නේ දැන් මාර්ග විෂමතා හේතුවෙන්. ඒ කියන්නේ පාරේ යනකොට වලබඩලි තියෙනවනේ, වලවල් තියෙනවනේ, ඒවට වාහනේ වැටෙනකොට දරුවනේ ඒ ඇතිවන කම්පන සහ ගැස්සීම් වාහනේ යන මගින්ට හෝ රැගෙන යන බඩු බාහිර ආදියට ලැබීම අවම කරන්න යොදාගෙන තියෙන උපාංග සහිත පද්ධතිය. ඒ කියන්නේ මොකද්ද පොදේ? ඔය අවලම්බන පද්ධතියට ආයිති වෙනවා පොදේ දුණු, shock absorbers. පැහැදිලි? දුණු, shock absorbers, ඒ වගේම ටයර්, ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඇතිවන ගැස්සීම් වලින් ගැස්සීම් අවම කරන්න භාවිතා කරන උපාංග ඇතුළත් පද්ධතිය. පැහැදිලිද? ඊට පස්සේ පොදේ රෝධක නැත්තම් තිරිංග පද්ධතිය. දැන් මෝටර් වාහනයක ධාවනයේ යෙදෙනකොට යන වාහනයේ වේගය පාලනය කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ වාහනයක යනවා ලොකු වංගුවක. අපි වංගුවේ ධාවනය කරනකොට බ්‍රේක් පෙඩල් එකෙන් චුට්ටක් බ්‍රේක් එක පාගලා වාහනේ වේගය කන්ට්‍රෝල් කරගෙන නේද අපි යන්නේ. ලොකු පල්ලමක පල්ල හැඩෙනවා කියලා හිතනක බෑවුමක පල්ල හැඩෙද්දිත් අපි තිරිංග ක්‍රියාත්මක කරගෙන තමයි යන්නේ. හැබැයි තිරිංග ක්‍රියාත්මක කරනවා කියවට වාහනේ නතර වෙන්න බ්‍රේක් කරන්නේ නැහැ. හැබැයි යම් මට්ටමකට බ්‍රේක් කරනවානේ. පැහැදිලිද? ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් ඔය ත්‍රෝදක නැත්තම් තිරිංග පද්ධතිය ගත්තට පස්සේ ඇත්තටම මෙයාගෙන් වෙන ප්‍රධාන කාර්යයන් තුනක්. එකක් තමයි පොතේ මෝටර් රථයේ වේගය පාලනය කරන්න. ඒ වගේම ක්ෂණිකව වාහනේ නතර කරන්න. ක්ෂණික වාහනේ නතර කරන්න. එහෙමත් නැත්නම් වාහනේ නවත්තලා තියෙන අවස්ථාවක, ඒ කියන්නේ වාහනේ නතර කරලා තියෙන අවස්ථාවක එයාගේ ස්ථාවර බව පවත්වා ගන්න. ඒකද අපිට දන්නවා වාහනයක දැන් තියෙනවනේ පොතේ මේ විශේෂම අපි දැන් ගත්තාම මේ වාහනයක පාකින් බ්‍රේක්ස් තියෙනවනේ. වාහනයක පාකින් බ්‍රේක්ස් ගත්තාම වාහනයක පාකින් බ්‍රේක්ස් වලින් කරන්නේ වාහනේ නතර කරලා තියෙන අවස්ථාවක වාහනේ එහෙම යන එක වළක්වලා එක තැනක රඳව ගන්න එක. පැහැදිලිද? හරි. ඊට පස්සේ පොතේ විදුලි පද්ධතිය. විදුලි පද්ධතිය ගත්තාම මෝටර් වාහනයක පහන් පද්ධතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම සංවේදක පද්ධතිය ක්‍රියාත්මක කරන්න, පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම හෝන් එක ක්‍රියාත්මක කරන්න, වාමුවා පිස්නාවේ, ඒ කියන්නේ වාමුවා පිස්නා, වාමුවාව කියන්නේ වින් ස්ක්‍රීන් එකට වාහන ඉස්සරහ දෙන ග්ලාස් එක තියෙන්නේ. ඒකට කියනවා වින් ස්ක්‍රීන් එක. ඒකට තමයි අපි කියන්නේ වාමුවාව කියලා. වාමුවා පිස්නාව කියන්නේ වයිප එක. පැහැදිලිද? ඒතර වයිප එක ක්‍රියාත්මක කරවන්නත් අපිට විදුලි පද්ධතිය ඕනේ. ඒක ඇත්තටම වයිප එකේ මෝටර එකක් තියෙනවානේ. ඒ මෝටර එක වැඩ කරවන්නත් අපිට ඇත්තටම විදුලි පද්ධතිය ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ සැකිල්ල. සැකිල්ල කියලා ගත්තාම මෝටර් වාහනයක සැකිල්ල හැදලා තියෙන කොටස් දෙකකින්. සැකිල්ල කියන්නේ බාහිර අවකාශය තුල තියෙන ආවරණය. එතකොට ඔය සැකිල්ල හැදිලා තියෙන කොටස් දෙකකින්
වාහනයේ බොඩි එකයි චැසි එකයි කියලා දෙන්නක එකතු වෙන්නේ. පැහැදිලිද? මම සරල පැහැදිලි කිරීමක් කළා. මම තව කොටස් කීපයක් මෙතෙන් එකතු කරනවා. ප්‍රාථමික චාලකය කියලා ගත්තාම ප්‍රාථමික චාලකය අපි ගත්තාම එන්ජිම කියලා. ප්‍රාථමික චාලකයේ උදාහරණයක් අපි එන්ජිම කියලා ගත්තාම මේ එන්ජිම අපිට දරවන්නේ මූලික කොටස් හතරකට බෙදන්නට පුළුවන්. ඒ කියන්නේ ප්‍රාථමික චාලකය කියලා අපි ඉලෙක්ට්‍රික් මෝටර් තියනවා කියලා කිව්වට මම අපිට වැඩිපුර අහඹ වෙන්නේ එන්ජින් නිසා. මම ඇත්තටම එන්ජිමක් ගැන කතා කරුවොත් එහෙම එන්ජිමක් ඇතුළේ තියෙනවා තව පද්ධති හතරක්. විශේෂයෙන්ම එන්ජිමක් ගත්තට පස්සේ මෝටර් වාහනයක එන්ජිමක් ගත්තට පස්සේ හරිද එන්ජිමක් ගත්තාම එන්ජිමක් තුළ තියෙනවා පද්ධති හතරක්. මේ එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ මොකද පද්ධති හතරක් යටතේ. එක්කෙනෙක් තමයි ඉන්ධන පද්ධතිය. මෙයාලට තියෙනවා ඉන්ධන පද්ධතිය. ඊට පස්සේ තව මෙයාට තියෙන පොතේ සිසිලන පද්ධතිය. සිසිලන පද්ධතිය. හරිද? ඊට පස්සේ එන්ජිමක් තුළ තව තියෙන පොතේ ස්නේහන පද්ධතිය. ස්නේහන පද්ධතිය. හරිද? ස්නේහන පද්ධතිය. ඒ වගේම මෙයාගේ තව තියෙනවා ජ්වලන පද්ධතිය. පැහැදිලිද? දැන් එන්ජිමක් ගත්තාම එන්ජිම තුළ තියෙනවා ඉන්ධන පද්ධතියක්. දැන් ඉන්ධන පද්ධතියක් කියනකොට මෝටර් වාහනයක දහනය සඳහා ඉන්ධන ලබා දෙන පද්ධතිය. සිසිලන පද්ධතිය කියන්නේ මෝටර් වාහනයේ ක්‍රියාත්මක වෙනකොට ඇතිවන තාපය උපදිනවනේ. ඇතිවන තාපය දරුවනේ එක නියත මට්ටමක තියාගෙන අතිරික්ත තාපයක් තියෙනවනේ වැඩිපුර හැදෙන තාපය පිට කරන්න දෙන පද්ධතිය. ස්නේහන පද්ධතිය කියන්නේ ලුබ්‍රිකේෂන් සිස්ටම් එක. ඒ කියන්නේ මෝටර් වාහනයක යාන්ත්‍රික කොටස් ක්‍රියාකාරීත්වයේදී ඇතිවන ඝර්ෂණය අවම කිරීම සඳහා ඔයිල් ග්‍රීස් වගේ දේවල් දාන පද්ධතිය තමයි ස්නේහන පද්ධතිය කියන්නේ. ඊට පස්සේ ජ්වලන පද්ධතිය. ජ්වලන පද්ධතිය ගත්තට පස්සේ ජ්වලන පද්ධතියක් කියලා කියන්නේ මෝටර් වාහනය දහනය වීම සඳහා අවශ්‍ය ස්පාර්ක් ටික තියෙනවනේ. ස්පාර්ක් ප්ලග් එකට අපි ලබා දෙන ස්පාර්ක් තියෙනවනේ. අන්න ස්පාර්ක් ඇති කරන පද්ධතිය තමයි ජ්වලන පද්ධතිය කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ එන්න මේ සම්ප්‍රේෂණ පද්ධතිය ගත්තාම සම්ප්‍රේෂණ පද්ධතිය ගත්තාම මෙයා තුල තියෙන කොටස් පහක්. සම්ප්‍රේෂණ පද්ධතිය තුල තියෙන කොටස් පහක්. හරිද? සම්ප්‍රේෂණ පද්ධතිය තුල තියෙන කොටස් පහක්. ඒ කියන්නේ මෝටර් වාහනයක එන්ජිමෙන් උත්පාදනය කරන ජවය එලවම් රෝධකරා ලබා දෙන පද්ධතියනේ. ඒකවල සම්ප්‍රේෂණ පද්ධතියක් තුල තියෙන පොතේ ක්ලච් එකක් තියෙනවා. ක්ලච් එකක් තියෙනවා. ඒ වගේම උදේ තියෙනවා ගියර පෙට්ටියක් තියෙනවා. ඒ වගේම තියෙනවා අවරපෙති කඳක් තියෙනවා. ඔය අවරපෙති කඳ කියන එක නම් ඔයාලා දැකලාද? ප්‍රොපෙලර් ෂාෆ්ට් ඒ කියන පොතේ දැන් මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලා දැකලාද පොතේ මේ ටිපර් රත දැකලා තියෙනවනේ. ටිපර් රත පාරේ යන ටිපර් රත තියෙනවා. පස් වැලි ගල් වගේ දේවල් අරගෙන ටිපර් රත තියෙන්නේ. ඔය ටිපර් රතේ ගබුදේ පිටිපස්ස රෝද දෙක තියෙනවනේ. පිටිපස්ස රෝද දෙක අතර මැද තියෙන ලොකු ගෙඩියක් දැකලාද? අනේ ගෙඩියට කියනම ඩිෆරන්සර් එක. ඒකට අපි කියන්නේ ආන්තරය කියලා. ආන්තරය නැත්නම් ආන්තර කට්ටලය කියලා කියනවා. ආන්තරය කියන්නේ පිටිපස්ස රෝද දෙක අතර තියෙන මැද තියෙන ලොකු ගෙඩිය. ඕක තමයි ආන්තරය කියන්නේ. ඔය ගෙඩියට ඉස්සරහින් වල දැකලා ඇති ටිකක් ඉස්සරහින් කෙලින් වෙච්ච කළු පාට දණ්ඩ නැත්තම් දිග පොල්ලක් තියෙනවා දැකලා ඇති. ඒක කැරකෙනවා. ආන් එක තමයි අවරපෙති කඳ. ඒවත් ප්‍රොපෙලර් ෂාෆ්ට් එක කියලා කියන්නේ. පැහැදිලිද? ඊළඟට අවසාන කරන තමයි අක්ෂ දඬු. අක්ෂ දඬු. ඒ කියන්නේ එක්සල් කියලා අපි කියනවා. පැහැදිලිද? එක්සල් කියලා කියනවා. හරිද? රයිට්. ඉතින් ඒ වගේම සැකිල්ල ගත්තාම සැකිල්ල ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. එක්කෙනෙක් තමයි මෝටර් වාහනේ බොඩිය. අනිත් එක තමයි චැසිය. බොඩිය සහ චැසිය කියන දෙන්නගෙන් තමයි මෝටර් වාහනයක සැකිල්ල පුතා නිර්මාණය වෙන්නේ. හරි, මම හිතනවා ඔයාට ওই පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඔන්න මම මෝටර් වාහනයක තියෙන මූලික පද්ධති පිළිබඳවයි මම ওই සාකච්ඡාව මෙහෙවීම කළේ. දැන් ඔයාට ඒත් එක්කම දැනෙනවා ඇති දැන් මෙච්චර සරලයිද මේ කොටස් ටික අවබෝධ කරගන්න එක කියලා. මොකද එතකොට මේ කොටස් අවබෝධය ගැන කතා කරනකොට මේ චූටි කොටස් ටිකක් වගේ නේ පේන්නේ. ඒක හරි. දැන් ඉතින් මෙන්න මේ පුංචි කොටස් ටික තමයි අපුණ ඉතින් වටවම බලලා ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් දේවල් නෙමෙයි. හැබැයි මේ වගේ කරුණු ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මේ පාඩම වලදී මාස 3ක් විතර යයි. හරි, ප්‍රතිමික ඔයාලගේ 12 අවසර සිලබස් එක ලොකෝ පාඩම තමයි ඔටෝමොබයිල් කියලා කියන්නේ. හරි, රයිට්.
හරි. එහෙනම් ඉතින් ගම්මුකුදේ ටියුට් එකේ වගේ 1 2 3 පිටුවල තුන්වෙනි පිටුවේ මගක් යනකම් තියෙන්නේ මෝටර් වාහන ඉතිහාසය ගැන. හරි. එදෙනින් පස්සේ හරි එදෙනින් පස්සේ එනවා පොතේ අපි සාකච්ඡා කරන වගේ නිබන්ධනයේ ඔය තුන්වෙනි පිටුවේ මැද පාඩ දාලා දෙනවා පොතේ ටියුට් එක ගන්න හැමෝම ටියුට් එකේ තියෙනවා මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස් කියලා. හරි ප්‍රධාන කොටස් කියලා. අන්න එදෙන් දෙන්න කොටක් ගාලා මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස්. හරි එදෙන්ට ආවා. හරි එදෙන්ට ඇවිල්ලා දරුවනේ අපි මෙන්න මෙහෙම පුංචි වැඩක් කරනවා. ඇත්තටම දැන් ඔය මේ පද්ධති මම මෙන්න මේ කියපු හත දෙනවනේ. මේ පද්ධති හත ගමන දැන් ඔය මම කතා කරන්නට යන්නේ. හරි ටියුට් එකේ මම ඩිස්ප්ලේ කරන්නම්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. එතකොට වඩා අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම. වාගේ තුන්වෙනි පිටුවේ තමයි මේක තියෙන්නේ. රයිට් මෙන්න මෙතෙන්ට එන අවුදේ පාගරි බන්ධනය තුළ තියෙනවා මෙන්න මෙයාව මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස් පැහැදිලිද? හරි අපි මෙතෙන්ට ආවිල පොතේ කතා කරමු මෙන්න මෙහම මුලින්ම පළවෙනි කොටස ඉදිරියට හම්බ වෙන්නේ ප්‍රාථමික චාලකය. ප්‍රාථමික චාලකය. හරි පුතා මම පැහැදිලි කරන්නම් ටියුට් එකේ දඩස් කරලා මෙන්න මේක ලියාගමු ප්‍රාථමික චාලකය. හරි දැන් ටියුට් ටට්ටක් ගාලා අතර ගන්නකොට ටියුට් තියෙන කට්ටිය හරි ටියුට් එක අතර ගන්නකොට ටට්ටක් ගාලා හරි ටියුට් එක නැතුව වැඩි කරන්න අමාරු වෙයි. ටියුට් එක ඕනේ. හරි ටියුට් එක වැඩි කරනවට කරගමු. ප්‍රාථමික චාලකය කියන තැනට එනවා. ප්‍රයිම් මූවර්. හරි අපි ඒකට ඉංග්‍රීසි වලින් කියන ප්‍රයිම් මූවර්. හරි මෙන්න මෙහෙම ලියමු පුතේ. මම කියන්නම්. මම ඩිස්ප්ලේ කරන්න ලියන්න පුතේ මෙහෙම. මෝටර් රථයකට අවශ්‍ය ජවය මෝටර් රථයකට අවශ්‍ය ජවය මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා මෝටර රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය යොදා ගනු ලබන උපාංගය ප්‍රාථමික චාලකයයි ප්‍රාථමික චාලකයයි ප්‍රාථමික චාලකයයි මෙය එන්ජිමක් හෝ මෝටරයක් විය හැකිය මේ එන්ජිමක් හෝ මෝටරයක් විය හැකිය නැත්නම් විය හැක එන්ජිමක් හෝ මෝටරයක් විය හැක එන්ජිමක් ජවය නිපදවීම සඳහා එන්ජිමක් ජවය නිපදවීම සඳහා ඉන්ධන දහනය කරන අතර මෝටරයක් ක්‍රියා කිරීම සඳහා විද්‍යුත් ශක්තිය සැපය යුතුය මෝටරයක් ක්‍රියා කිරීම සඳහා විද්‍යුත් ශක්තිය සැපය යුතුය විද්‍යුත් ශක්තිය සැපය යුතුය විද්‍යුත් ශක්තිය සැපය යුතුය ඊට පස්සේ කියනවා මෝටර් වාහන එන්ජිමක පහත පද්ධති ඇතුළත්ය මෝටර් වාහන එන්ජිමක පහත පද්ධති ඇතුළත්ය කියලා දාලා පොඩි දැන් මෝටර් වාහන එන්ජිමක තියෙන පද්ධති හතරක් අර ඔයාලට මම මුලින්ම කිව්වේ ඒ කියන්නේ ඉන්ධන පද්ධතිය, සිසිලන පද්ධතිය, ස්නේහන පද්ධතිය සහ ජ්වලන පද්ධතිය කියලා පද්ධති හතරක් තියෙනවා කියලා කිව්වනි මෙනි මේ බෙදීම ඉන්ධන පද්ධතිය, සිසිලන පද්ධතිය, ස්නේහන පද්ධතිය සහ ජ්වලන පද්ධතිය. අන්න ඒ ටිකයි දැන් අපි මේ කතා කරන්නට යන්නේ. පැහැදිලිනේ? හරි දැන් ඔයාලා නෝට් එකේ
වලට ඩිස්ප්ලේ වෙලා තියෙන විදිහට වාගේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන විදිහට ඔයා නෝට් එක දාගත්තා. දැන් ටියුබ් එකේ පිළිවෙලට යම්. දැන් මෙතනින් ඉස්සරහට වාගේ කියන්නේ දැන් ඔය ටියුබ් සෙට් එක තමයි දැන් ඔයාට ටියුබ් සෙට් එක හම්බ වෙනවා හැම එකකටම අදාළව ඔන්ලයින් ක්ලාස් එක වගේ. ඒතර වල හැමෝම ටියුබ් එකේ තමයි නෝට් එක දාගන්නේ. එතකොට ඔක ක්‍රමවත් බවක් විධිමත් බවක් කියේවි. එතකොට ඒකේ හරි අවබෝධ කරගන්නතට පුළුවන් වේවි. හරිද? රයිට්. එතකොට අපි මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. වල මේ ටික නෝට් කරගෙන ඉවරයි. ඒ කියන්නේ දැන් ඔය ඩිස්ප්ලේ එකේ තියෙන ටික ඉවරයි. ඊට පස්සේ පොතේ එතනින් එහා තියෙන ටික නෝට් කරන්න ගන්න මේ පාට දෙකක පෑන්. හරි, පාට දෙකක් ගන්නකො දැන් දැන් නෝට් එක ලියන සාමාන්‍ය පාට හැර තව පාට පෑනක් අතර ගන්න. ඒ වෙනමම පාට පෑනෙන් පද්ධතිය නම ලියමු මේ විදිහට. එයාගෙන් කරන කාර්යය ඉදිරියෙන් සාමාන්‍ය පාට පෑනෙන් ලියමු. ඒතර එක ක්‍රමවත් බවක් තියෙයි. පැහැදිලිනේ? හරි. වලට මොන හරි ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. මේ අනේ පන්ති යන වෙලාවෙම හරි දැන් ලියන්න මෙන්න මෙහෙම යටින් ලියන්න පළවෙනි එක්කෙනා ඩොට් එකක් දාලා ලියන්න මුලින්ම ලියන පොතේ ඉන්ධන පද්ධතිය කියලා වෙනම පාඩකෙන් ලියන්න මුලින්ම ඉන්ධන පද්ධතිය ඉන්ධන පද්ධතිය හරි ඒකනවත් නොට් කරනවා ඇති වෙලෙ මෙහෙම ලියන්න වෙනම පාඩකෙන් ඉන්ධන පද්ධතිය ඉන්ධන පද්ධතිය කියලා දාලා පුංචි ඉරිකැලක් ගහලා ලියන්න එයාගෙන් කියන කාර්යය එයාගෙන් කරන කාර්යය ලියන්නකෝ එයාගෙන් කරන කාර්ය ලියන මෙන්න මෙහෙම එන්ජිමේ සාමාන්‍ය පාඩේ ලියන්නේ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපයීම එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපයීම එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපයීම අවශ්‍ය ඉන්ධන සැපයීම හරිද? එන්ජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සැපයීම. හරි. ඊට පස්සේ දෙවැනි පද්ධතිය ලියන්නකෝ. දෙවැනි කෙනා ලියන්න සිසිලන පද්ධතිය කියලා. දෙවැනි කෙනා ලියන්න පුතා සිසිලන පද්ධතිය කියලා. සිසිලන පද්ධතිය. සිසිලන පද්ධතිය. රයිට්. දැන් ප්‍රශ්න අහනවා. රයිට් සර්, සම්ප්‍රේෂණ පද්ධති කොටස දෙන්නේ නෑ. නෑ, සම්ප්‍රේෂණ පද්ධති කොටස නෙමෙයි, ප්‍රාථමික චාලකය කියන කොටස ඉන්නේ. ප්‍රාථමික චාලකය කියන කොටස ඉඳලා තමයි අපි නෝට් එක දාගෙන යන්නේ. එතන තමයි මේ ටික නෝට් කරන්නට ඕන. හරි, හොඳයි. දෙවෙනි එක කෙනා ලිව්වා අපි පුතේ සිසිලන පද්ධතිය කියලා. හරි, සිසිලන පද්ධතිය කියලා දාලා එතනදි ඔයා ආය සාමාන්‍ය පාඩ අරන් ලියන්න ඉදිරියෙන් සිසිලන පද්ධතිය කියන තැනට අදාළව ලියන්න. එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිම් කොටස් වල එන්ජිමේ උපදින තාපය නිසා එන්ජිම් කොටස් වල උෂ්ණත්වය ඉහළ යාම එන්ජිම් කොටස් වල උෂ්ණත්වය ඉහළ යාම එන්ජින් කොටස් වල උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම පාලනය කිරීම උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීම. හරි, දැන් ඔන්න අපි කොටස් දෙකක්. හරි, තුන්වෙනි එක කෙනා ලියන පොතේ ස්නේහන පද්ධතිය කියලා. අය වෙනම පාඩකින් ලියනවා. දැන් ඉන්ධන පද්ධතිය හරි සිසිලන පද්ධතිය හරි තුන්වෙනි කෙනා ලියන ස්නේහන පද්ධතිය. ස්නේහන පද්ධතිය කියලා ලියන්න. තුන්වෙනි කෙනා ලියන ස්නේහන පද්ධතිය. හරි, ස්නේහන පද්ධතිය කියලා දාලා පුංචිදි කෑල්ලක් ගහලා ලියන්න පොතේ මෙන්න මෙම සාමාන්‍ය පාඩෙන් එයා ගැන පුංචි විස්තරයක්. ස්නේහන පද්ධතිය කියලා ලිව්වා. එයා යටතේ ලියද්දි මෙහෙම ක්‍රියාකරන කොටස් අතර ක්‍රියාකරන කොටස් අතර ක්‍රියාකරන කොටස් අතර ඝර්ෂණය හා ක්‍රියාකරන කොටස් අතර ඝර්ෂණය හා තාපය පාලනය කිරීම ක්‍රියාකරන කොටස් අතර ඝර්ෂණය හා තාපය පාලනය කිරීම ක්‍රියාකරන කොටස් අතර ඝර්ෂණය හා තාපය පාලනය කිරීම. හරි, එතකොට දැන් මොන එන්ජිමේරිය කියන කොටස් තුනක්. හරි, හතරවෙනි කෙනා ලියන්න ජ්වලන පද්ධතිය කියලා. ජ්වලන පද්ධතිය අවසාන කෙනා වෙනම පාඩකින් ආයෙ ලියනවා ජ්වලන පද්ධතිය කියලා. ජ්වලන පද්ධතිය
ජ්වලන පද්ධතිය. දැන් ජ්වලන පද්ධතිය සිද්ධ කරන්න පොතේ අපි අර ඉන්ධන දහනයට අවශ්‍ය පුළිඟු ලබා දීමයි එක ලියනවා මෙන්න මෙහෙම. සොරි, පුළිඟු ලබා දීම කියන්නේ මෙන්න මෙහෙම. අණුවැටුම් වර්ගයේ පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල අණුවැටුම් වර්ගයේ පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල පෙට්‍රල් මෝටර් රථ එන්ජින් වල එන්ජින් වල ඉන්ධන දහනය සඳහා අවශ්‍ය ඉන්ධන දහනය සඳහා අවශ්‍ය අධිවෝල්ටීයතා පුලිංගුව ඉන්ධන දහනය සඳහා අවශ්‍ය අධිවෝල්ටීයතා පුලිංගුව ලබා දීම අධිවෝල්ටීයතා පුලිංගුව ලබා දීම අධිවෝල්ටීයතා පුලිංගුව ලබා දීම ඉන්ධන දහනය සඳහා අවශ්‍ය අධිවෝල්ටීයතා පුලිංගුව ලබා දීම ලබා දීම. හරි, ඔන්න පුතේ අපි ප්‍රාථමික චාලකය ගැන සාකච්ඡාව හවර කළා. එතනින් දරුවනේ අපි ප්‍රාථමික චාලකය වැඩ ටික ඉවර කරනවා. හරි, ඒකට අදාළව ඔන්න එන්ජිමේ කොටස් ටිකත් අපි කතා කළා. හරි, දැන් ඔන්න එක කොටසක්. හරි හරි, හොඳයි. දැන් ප්‍රාථමික චාලකය ඉවරයි. ඊට පස්සේ පුතේ මෝටර් වාහනයක තියෙන තවත් පද්ධතියක් විදිහට අපි කතා කරනවා, සම්ප්‍රේෂණ පද්ධතිය. දැන් මම චුට්ටක් කියන්න, දැන් මම වෙනද ක්ලාස් එක කරනකොට වඩා ටිකක් දැන් මම පොඩ්ඩක් අද වෙනස් විදියට දැන් මම මේ ක්ලාස් එක කරගෙන ඉන්නේ. දැන් පන්ති දැන් සෙට් වෙන්න දරුවෝ ටික දැන් මට පොඩ්ඩක් කියන්න, මේ විදියට දැන් නෝට් එක ලියන්න දෙද්දී ඔයාට නෝට් එක වංග කරන පිළිවෙලට ලියා ගන්න, අර මම කියනවත් එක්කම කියන අකුරු ටික වාගේ ඩිස්ප්ලේ එකට දානකොට ওই සිග්නල් වල පොඩි පොඩි අවුල් තියෙන දරුවන්ට ඒක ලොකු පිටුවහලක් වෙයි, වැඩ ටික හරියට කරගන්න නේද? ඒ ක්‍රමය හොඳයිද? ඔහොම කරන එක සෑහෙන මහන්සිලා ඔය වැඩ ටික මම කරගෙන යන්නේ. මම හිතන්නේ අවුලක් නැති වෙයි ඔයාලට, මට අවබෝධයක් ගන්න ලේසි වෙයි. දැන් අද මේ ක්ලාස් එක කරගෙන යන විදිහේ මොනමුත් මොකුත් අවුලක් තියෙනවා නම් කොට මට කියන්නට බලන්න. දැන් අනිත් එක තව එකක්, දැන් මේ පන්ති ඉන්න හැමෝම ළඟ දැන් ටියුට්ස් තියෙනවද, ටියුට් නැති අය ඉන්නවද? පේමන්ට් කරපු දරුවන්ට ටියුට් සම්බෙච්ච නැති අය ඉන්නවද මට චුට්ටක් කියන්න? අපි පේමන්ට් කළාද අපිට ක්ලාස් තාම ටියුට් එක හම්බුනේ නැහැ කියලා ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න. අපි පේමන්ට්ස් කරලා තියෙනවා, අපිට ඩියුට් සම්බලා නැහැ තාම කියලා ඉන්න අය ඉන්නවනේ. මොකද මේක ඩියුට් එක නැතුව ටිකක් අමාරුයි වැඩ, මේ වැඩේ ඇදගෙන යද්දි. පේමන්ට් කරලා තියෙනවා, අපිට තාම නිබන්ධන හම්බුනේ නැහැ කියලා අය එහෙම ඉන්නවද? අනේ රජිතේ ඩියුට් සම්බලා තියෙන්නේ. හරි, හොඳයි. හරි, එහෙනම් අපි පුතේ ටියුට් එක එනවා ඊළඟ පිටුවේ. දැන් අපි ප්‍රාථමික චාලකය හරි ඉවර කළා. ඊට පස්සේ එනවා ඊළඟ පද්ධතිය, තමයි සම්ප්‍රේෂණ පද්ධතිය ගැන. හරි, රයිට්. අපි එන පුතේ සාකච්ඡා කරන ඊළඟට සම්ප්‍රේෂණ පද්ධතිය. දැන් සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරද්දී ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන මම ලස්සන රූපය මම එතෙන්ට විචුට්ට පැහැදිලි කරන්නම්කෝ. සම්ප්‍රේෂණ පද්ධතිය ගැන කතා කරද්දී පුතේ මම ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන ලස්සන රූප සටහනක් මම එතෙන්ට එනවා. හරි, එතෙන්ට එද්දී ඔයාට පේනවා දීලා තියෙන මෙන්න මෙයා. දැන් මෙයා චුට්ටක් බලන්නකෝ. දැන් ඔය දීලා තියෙන රූප සටහනේ තියෙන්නේ පුතේ පිළිවෙලට ටියුට් එකේ ඔය රූප සටහන දීලා තියෙන ඔයාගේ ටියුට් එකේ දීලා තියෙන මම හැම රූප සටහනක්ම. මොකද මේ ඔටෝමොබයිල් පාඩම පුතේ මේ ඔය වැඩිපුර රූප සටහන් ප්‍රමාණයක් එක තමයි යන්න දෙන්නේ. මොකද මේ අපි සාමාන්‍යයෙන් අර සාමාන්‍ය ජීවිතයේදී දැකලා තිබ්බට ඔය විශේෂම දැන් මේක පද්ධති විදිහට සලකද්දී අභ්‍යන්තර කොටස් හැසිරීම් මේ දේවල් එහෙම අපට ලොකුවට මේ ඐඩෙන්ටිෆයි වෙන්නේ නැති නිසා හැම කොටසකටම අදාළව රූප සටහන් සහ ඒ අදාළ සටහන් සහිතව තමයි මම මේ පාඩම ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට දැන් ওই පද්ධතිය තුළ ඔයාට පේනවා සම්ප්‍රේෂණ පද්ධතිය ගත්තාම ඔයාගේ ඩිස්ප්ලේ වෙලා තියෙන රූප සටහනේ මුලින්ම ඉන්න කොට එන්ජින් එකක් තියෙනවානේ. වම් පැත්තෙන් දකුණු පැත්තට බලනකොට එන්ජිම තියෙනවා. ඊට පස්සේ පොදේ ක්ලච් එක තියෙනවානේ. හරි, එන්ජිමෙන් පස්සේ ජවයේ සම්ප්‍රේෂණ වෙනවා ක්ලච් එකට. ඇත්තනම් ওই සම්ප්‍රේෂණ පද්ධතිය කියන්නේ දැන් ඔයාගේ ඔය දිරතන රූප සටහනේ බලන්න එන්ජිමෙන් හදන ජවය එලවන රෝද දෙක තියෙනවානේ, පිටිපස තියෙන රෝද දෙක තියෙන්නේ. අන්නේ රෝද දෙක දක්වා ගෙනියන පද්ධතිය තමයි ඔය කියන්නේ. එතකොට පද්ධතිය තුල තියෙනවා දැන් එන්ජිමෙන් හදන ජවය කෙලින්ම දෙනවා පොදේ ක්ලච් එකට. හරි, දැන් ඔය ඩිස්ප්ලේ එකේ තියෙන කහපාට කොටසක් තියෙන ක්ලච් එක එතන තමයි ඊළඟට ජවය යන්නේ. ක්ලච් එකෙන් පස්සේ ජවය යනවා ඊට පස්සේ පොදේ ට්‍රාන්ස්මිෂන්. එතන පුළුවන් නම් ට්‍රාන්ස්මිෂන් කියන තැන ටිකුට් එකේම ඒ ට්‍රාන්ස්මිෂන් කියන වචන ළඟම ලියන්න. එතන ඒක තමයි පොත ගියර පෙට්ටිය කියලා කියන්නේ.
ගච්චකින් පස්සේ ට්‍රාන්ස්මිෂන් කියන තැන වරහන් ඇතුලේ දාගන්න ගියර පෙට්ටිය කියලා. ගියර පෙට්ටිය ට්‍රාන්ස්මිෂන් කියන තැන දාගන්න වරහන් ඇතුලේ ගියර පෙට්ටිය කියලා. ගියර පෙට්ටිය. හරිද? රයිට්. ඊට පස්සේ පුතේ අර කොළපාට සටහනක් කොළපාට දණ්ඩක් තියෙන්නේ යූ ජොයින්ට් වලින් පස්සේ ඩ්‍රයිව් ෂාෆ්ට් කියලා තියෙන්නේ. ඩ්‍රයිව් ෂාෆ්ට් කියන තැන දාගන්න උඩින් පුතේ අවර පෙතිකඳ කියලා. ඩ්‍රයිව් ෂාෆ්ට් අවර පෙතිකඳ කියලා. අවර පෙතිකඳ දැන් අර ඩිෆරන්සර් මොකද්ද මේ ඔය ටිපර රථයක එහෙමනම් මම කිව්ව පිටිපස්සේ රෝද දෙක අතර මැද තියෙන ලොකු ගෙඩියක්. ඒ ගෙඩිය දි ඉස්සරහින් තියෙන කළු පාට දඟර කළු පාට දිග දණ්ඩක් පොඩ්ඩක් ඉස්සරහින් චුට්ටක් කෙලින් කරගත්තා. පොඩ්ඩක් කෙලින් වෙච්ච දණ්ඩක් තියෙනවා. අන් ඒ දණ්ඩ තමයි ඔයාගේ ඔය රූප සරහනේ කොළපාටින් මම ඔය දීලා තියෙන ඩ්‍රයිව් ෂාෆ්ට් කියලා. පැහැදිලිද? ඩ්‍රයිව් ෂාෆ්ට් කියලා කියන්නේ ඕක තමයි දරුවනේ අපි ප්‍රොපල ෂාෆ්ට් කියලා කියන්නේ. ඕක අපි කියන්නේ අවර පෙති කඳ කියලා. ඒක නොට් කළා. ඊට පස්සේ පුතේ එතනින් තම පිටිපස්සේ වඩ පේන ලොකු ගෙඩියක් පේනවා. ඩිෆරන්සියල් කියලා තියෙනවනේ දරුවනේ. හරි ඩිෆරන්සියල් කියලා. අන්න ඩිෆරන්සියල් කියලා දාලා තියෙන තැන එතන ලියන්න. ඒකට තව නමක් ගන්නවා අපි ආන්තරය කියලා කියනවා. ආන්තරය ඩිෆරන්සියල් එකට තමයි අපි කියන්නේ ආන්තරය කියලා. හරිද? ඊට පස්සේ රියර් වීල් කියන්නේ දන්නවනේ පිටිපස්සේ රෝදය. හරි. එතකොට ඇත්තටම ඩිෆරන්සර් එකේ ඉඳලා ජවය රෝදය දෙපාර යන එක්සල් එකක් තියෙන්න ඕනේ. ඔය ඇඳලා තියෙන විදිහට එක්සල් එකකින් අඳින එක අපහසු නිසා ඒක ඇඳලා නැහැ ඔතන. පැහැදිලිද? හරි. එතකොට දරුවනේ සම්ප්‍රේෂණ පද්ධතිය කාර්ය කියලා කියන්නේ පොදේ එන්ජිම මගින් උත්පාදනය කරන ජවය නැත්නම් එන්ජිම මගින් උත්පාදනය කරන පොදේ යාන්ත්‍රික ශක්තිය චාලක ශක්තිය ලෙස පරිවර්තනය කරලා රෝද වලට ලබා දෙන එක තමයි සම්ප්‍රේෂණ පද්ධතිය කාර්ය වෙන්නේ. හරිද? අපි එක පොත වෙන්නේ මෙහෙම ලියමු. පළවෙනි ඩිස්ප්ලේ එකේ තියෙන සටහන වාග ටියුට් එකේ තියෙනවා. ඒ ටියුට් එකේ තියෙන රූප සටහන ළඟින් පොතේ මෙන්න මේ පැහැදිලි කිරීම කරනවා. ලියන්නක මෙන්න මෙහෙම. ලියන්න මෙහෙම. එන්ජිම මගින් ඩිස්ප්ලේ වෙනවා ලියන්න එක. එන්ජිම මගින් උත්පාදනය වන එන්ජිම මගින් උත්පාදනය කරනු ලබන එන්ජිම මගින් උත්පාදනය කරනු ලබන යාන්ත්‍රික ශක්තිය උත්පාදනය කරන ලබන යාන්ත්‍රික ශක්තිය කමාවක් දාන්න යාන්ත්‍රික ශක්තිය කමාවක් දාන්න චාලක ශක්තිය ලෙස යාන්ත්‍රික ශක්තිය කමාවක් දාන්න චාලක ශක්තිය ලෙස පරිවර්තනය කර චාලක ශක්තිය ලෙස පරිවර්තනය කර රෝදවලට ලබා දෙන්නේ පරිවර්තනය කර රෝදවලට ලබා දෙන්නේ සම්ප්‍රේෂණ පද්ධතියයි මෙහි ප්‍රධාන කොටස් කිහිපයකි. මේ ප්‍රධාන කොටස් කිහිපයක කියලා දාලා පුතේ ඔයා ඔය ඉඩ බැලන්ස් කරගෙන ඔය ඉඩ තුල ඩොට් දාලා පිළිවෙලට ලියා ගන්න. ඉඩ බැලන්ස් කරගෙන ලියා ගන්න ප්‍රධාන කොටස් කිහිපයයි. ඒ කියන්නේ පුතේ සම්ප්‍රේෂණ පද්ධතියේක මම කියවන කොටස් පහක් තියෙනවා කියලා. ක්ලච් එකක් තියෙනවා පුතා, ගියර පෙට්ටියක් තියෙනවා, අවර පෙති කඳක් තියෙනවා, ආන්තරයක් තියෙනවා, ඒ වගේම අක්ෂ දඬු තියෙනවා. හරිද? ඔන්න ඔය කොටස් ටික දරුවනේ ඔයාට මෙන්න මෙහෙම ඩිස්ප්ලේ වේවි. අන්න ඒ ටික පිළිවෙලට ඉඩ තියෙන විදිහට බැලන්ස් කරලා ලියා ගන්න මේ කරුණු පහ. ඔයාට යටියට ලියන්න නම් ඉඩක් මදි වෙයි. නමුත් ලියන්න මෙන්න මෙහෙම. ක්ලච්ය ඉඩ තියෙන විදිහට බැලන්ස් කරලා ලියන ක්ලච්ය. ඒ වගේම පොතේ ගියර පෙට්ටිය. ඒ වගේම පොතේ අවර පෙති කඳ. ඒ වගේම පොතේ ආන්තරය. ඒ වගේම පොතේ අක්ෂ දඬු. පැහැදිලි? හරි. මේ ඔයාලට තව පුංචි කාරණාවක් තියෙනවා පොතේ. දැන් ඔය නෝට් එක දාගන්න අතරතුරම කියන්න. දැන් ඔයාලගේ දැන් ඔය 25 ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක දැන් අපි සඳුදා හවස 6:00 8:00 කරනවනේ. හරි. එතකොට අපි ඔය පන්තියට ගාමීව ඔයාලට පොතේ තව අපි උදව්වක් දෙනවනේ ඔන්ලයින් දරුවන්ට. ඒක ෆිසිකල් දරුවන්ටත් කරනවා ඒක. ඔයාලට තව දවසක් අපි සම්බන්ධ කර ගන්නවනේ පොතේ සිකුරාදාට. ඇත්තටම ඔන්ලයින් ක්ලාස් එක ඔයාලට දවස් දෙකක් අපි කරනවනේ. එකක් තමයි සඳුදා. සඳුදා 6:00 8:00.
හරිද? අටහමාරක් වලදී මොකද අට අටයි කාලෙ විදිහ ඉවර වෙයි බොහෝ විට. මොකද දවසේ අර ලොකු දැන් කියන ඇත්තටම අර ෆිසිකල් පන්තියක කරන වැඩ ටිකම තමයි අපි ඔන්ලයින් එක වලට කරන්නේ. දැන් අර ෆිසිකල් පන්තියේ කරන වැඩ වලට වඩා ටිකක් ඉක්මනින් අපිට ඔයාලගේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. ඇත්තටම ඒක ඔයාලට පැය දෙකක වැඩ පැය දෙකම යන්නේ නැහැ. ඒ එක දවසකට ඒ කරන වැඩ ප්‍රමාණය ඊට වඩා ටිකක් අඩු කාලයක් තුල ඉවර කරගන්න අපිට පුළුවන් වෙනවා. හරි, ඒක එකක්. එතකොට මේ වට දවස් දෙකක් පන්ති තියෙනවානේ. දැන් බලයි එහෙම කොහොමද අපිට දවස් දෙකක් තියෙන අපි දන්නේ නැණි වගේ හැංගීමකින් ඉඳ දරුවෙක් ඉඳි. පොද ඒ වට දවස් දෙකක් පන්ති තියෙනවා. හරිද? මම එක පිළිවෙලක් පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්කො. ඒ දවස් දෙකේ පන්තිය ඔයාට කොහොමද තියෙන්නේ කියලා කියනකොට, හරි, ඒ දවස් දෙකේ පන්තිය තියෙනවා කියන කතාන්දරයේදී ඔයා හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කාරණාව. ඔයාට පොදේ එකක් තමයි සඳුදා. 6:00 8:00 අපි ටයිම් එක වෙන් කරන ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එකේ තියරි කොටස උගන්වන්න. ඕක එකක්. ඊළඟට දෙවෙනි එක තමයි පොදේ අපි සම්බන්ධ වෙන සිකුරාදට. සිකුරාදා රෑ 8:00 ඉඳලා 10:00 වෙනකම් පේපර් ඩිස්කෂන් ක්ලාස් එක තියෙනවා. එතකොට ඔන්ලයින් එකේ ඉන්න ඔයාලට අපි දවස් දෙකක් ඉගෙනීම් කටයුතු කරනවා. හරිද? එතකොට අපි දැන් ගිය සතිය දැන් මම කතා කරන හැම පේපර් එකේම PDF එක පොතේ ඔයාලගේ ගෲප් එකට දානවා. එතකොට ඔයාලා කරන්න ගෙදරින් දැන් ඔන්ලයින් එකේ ඉන්න දරුවෝ ගත්තාම ඔයාලා ඉන්නේ රටේ එක එක පළාත් වල දරුවනේ. දැන් මෙතන ඉන්න බදුල්ල දරුවෝ කීප දෙනෙක් ඇති. මාතර කීප දෙනෙක් ඉන්නවා. බෙලියත් මාතර බෙලියත් කීප දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ තව ගාල්ල මං හිතන්නේ කෙනෙක්ව දෙන්නෙක් ඉන්නවා ක්ලාස් එකේ. කළුතර රත්නපුර ඉන්නවා. කළුතර ඉන්නවා රත්නපුර ඉන්නවා. කොහොම ලංකා විවිධ පැති වල දරුවනේ මෙතන ඉන්නේ. එතකොට කෑගල දරුවොත් ඇති මං හිතන්නේ. අවිස්සාවි වල දරුවොත් ඉන්නවා. එතකොට මෙතන ඒ අර විවිධ පළාත් වල දරුවෝ ඉන්නකොට ඔයාලට මට අර ෆිසිකල් පන්තියක වගේ අර මට බලන්න ඒ කියන්නේ වර්චුවල් නෑනේ ඔයාලව මට හෙන් දකින්න දරුවෝ නෙමෙයිනේ. ඒ නිසා ඔයාලට මම හැමදාම ගෲප් එකට දානවා පේපර්ස්. දැන් මම හිතන්නේ පහුගිය දවස් සියල්ලගේම ඔයාලා ඒ විදිහට වැඩ ටිකට සෙට් වෙන්න දී. දැන් මේ වෙනකොට පේපර්ස් 12ක් කතා කරලා ඉවරයි. හරිද? ඒ කියන්නේ පේපර්ස් ඒ කියන්නේ මේ ඔයාලට ලෙවල් අප් පේපර්ස් 12ක් වෙනකම් අපි කතා කරලා ඉවරයි. එතකොට 13 වෙනි පේපර් එක. අද දැන් අපි මේ පන්තිය කරලා ඉවර වුණාට පස්සේ මම ගෲප් එකට දාන්නම් 13 වෙනි පේපර් එක. එතකොට ඔයාලා මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක print out එකක් ගන්න. print out එකක් අරගෙන ඔයා සූදානම් වෙන්න. ලබන සිකුරාදා මම සාකච්ඡා කරන මේ පේපර් එක ඔයා උත්තර ලියලා ඇස් වෙන්න. ඉතින් උත්තර ලියාගෙන ඔයාලා ඇස් වෙන්න. මොකද පුතේ වාටත් exam එකකට තව තියෙන්නේ මාස 13ක් වගේ කාලයක් නේ. 13ක් වගේ නේද? ඊට වඩා ලොකු කාලයක් නෑ. දැන් මේ අපි ජූලයි වල. දැන් next month කියන August එක. එතකොට ඔයාලගේ exam එකත් බොහෝ විට ලබන අවුරුද්දේ අගෝස්තු නම් තියෙන එකක් නැති වෙයි. සැප්තැම්බර් ඔක්තෝබර් වගේ ඔයෙදි ඔයාලගේ exam එක තියයි. හරි, එතකොට එහෙම තියනවා කියද්දි ඔයාට දෙන්නේ අපි ටාගට් කරමුක මාස 13යි තියෙන්නේ කියලා. ඒතර පොඩි කාලයක්. ඒතර මේ පොඩි කාලය තුල ඔයාගේ විෂය කරුණු වල තියෙන අඩුපාඩු ගොඩක් තියෙනවනේ. අපිට ඒ දේවල් හදාගන්න වෙනවා. ඒතර මාසෙකට අපි පේපර්ස් 4 බැගින් ඔයාට ලියන්න දෙනවා. ඔයාගේ දෙරින් උත්තර ලියනවා. ඊට පස්සේ මම ඒ ටික සාකච්ඡා කරනවා. පැහැදිලිද? ඊට පස්සේ exam ලඟ වෙනකොට අපි full paper set එකක් කියන එකක් කරනවා. ඒ full papers ටික අපි ඔයාට online ඉන්න දරුවන්ට කලින්ම ගෙදරට එවනවා. ඔය ටික කරලා මම එතකොට ඒ කාලෙට කියන්නම් කොහමද ඒ වැඩේ ටික කරන්න කියලා. ඒක වෙනම වැඩක් ඒක. දැනට අපි මේ කතා කරන level up paper එක තියෙනවානේ. අනිත් level up paper එක අනිවාර්යයෙන්ම හැම දරුවෙම කරන්න ඕනේ. පැහැදිලිද? ඒක කරේ නැත්නම් ඔයාට ලොකු result එකක් ගන්න බැරි වෙයි. හරිද? දැන් ඔයාගේ හිණ තියෙනවනේ. දැන් ඉංජිනේරින් වලට ඒකක් දාගන්න ඕනේ. අනිවාර්යෙන් අපි දාගන්න ඉපැයි. අපි එතනදී මේ මහන්සියෙන්නේ. ඒ ටික කරගන්නනේ. ඒ නිසා ඔයා දැන් ඔන්ලයින් එකේ ඉන්න දරුවෙක් විදිහට ඔයා සමහර විට තව පන්තියකට ඔයා යනවා වෙන්න පුළුවන්. ඔයාගේ නගරේ තව ගුරුවරු කීප දෙනෙක් ළඟට ඔයා යනවා වෙන්න පුළුවන්. අමතර දැනුමක් ගන්න මමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. කෙසේ නමුත් අනිවාර්යෙන්ම ඔයාට අවසාන ප්‍රතිඵලය තමයි ET වලට ඒකක් එන්නට ඕනේ. පැහැදිලිද? එතකොට ET වලට ඒකක් ගන්න මේ ගමන තුල අපිට සිද්ධාන්ත දැනීම විතරක් තිබිලා මේක ගොඩ දාන්න බෑ. පැහැදිලිද? ඒ නිසා අපිට ඕන වෙනවා වැඩිපුර පේපර් එහෙම කරන්න. ඒ නිසා තමයි මම ඔයාලට දවස් දෙකක් මේ ක්ලාස් එක දාලා දෙන්නේ. එක දවසක තියරි කතා කරනවා, අනිත් දවසේ පේපර්ස් කතා කරනවා. පැහැදිලිද? එතකොට හැම සිකුරාදාවකම 8:00, 10:00 පැය දෙක අපි වෙන් කරනවා ඔයාගේ පේපර් ක්ලාස් එකට. එතකොට ඔයාලගේ සතියකට කලින් මම පේපර් එක ගෲප් එකට දානවා. ඊට පස්සේ ඔයා කරන්නේ පේපර් එක print out එකක් download කරගෙන print out එකක් අරගෙන එයාට උත්තර ලස්සනට ලියලා ready වෙන්න exam එකට. sorry මේ paper discussion එකට. ඒ වගේම මේ 13 වෙනි paper එකේ මම හිතන්නේ මම ඔයාට දානවා drawing එකකුත් දාලා තියෙනවා. හරි, drawing ගානකුත් දාලා තියෙනවා. මේ සතියේ drawing එකක් දාලා තියෙනවා. drawing එක කරන්න ඕන dot sheet සහ අනිත් sheet ටික share මම ඔයා group එකට දානවා. ඒකේ PDF විදියට ඔයා ඒ drawing sheet ටිකක්
ප්‍රින්ට් අවුට් අරගෙන තියාගන්න, තපටෝකපි ගහලා තියාගන්න, නිතරම ඩ්‍රෝවින්නට අවශ්‍ය ඒ ෂීට් ටික රේඩි කොට ඕනනවා, ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න. පැහැදිලිනේ? ඒ නිසා හැම දරුවෙක්ම පේපර් ක්ලාස් එක කට් කරන්න එපා. දැන් මෙතන ඉන්න අයගෙන් මට පොඩ්ඩක් කියන්න, පේපර් ක්ලාස් එකට අපි දිගටම ආවා පේපර් 12ක් වෙනකන්. ඒ කියන්නේ සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍ර වලට අපි උත්තර ලිව්වා. අපි පන්ති වලට සම්බන්ධ වුණා කියන එක මට පොඩ්ඩක් කියන්න. දිගටම කවුද ආයෙ මට පොඩ්ඩක් බලන්න. දිගටම ආපු කට්ටිය නැද්ද? අපි ආවා කියලා කියන කට්ටිය බලන්න කියන්නේ. කී දෙනෙක් කියනවාද කියලා පොඩ්ඩක් මට බලන්න. අවුලක් නැද්ද අපි ඩ්‍රොයිං මේ අපි මේ පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේ හිටියා කියන අය? අවුලක් නැතුව අපි පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේ හිටියා කියන එක කවුද මට බලන්න? කවුරු තිරි නැද්ද? ඔන්ලයින් එක වල පේපර් ඩිස්කෂන් ක්ලාස් එකට ඉන්නේ නැද්ද සිකුරාද එකට? ඔව් රයිට්. ඉස්සර කියනවා සර් ගිය සතිය නම් ඉන්නේ බැරි වුණා, අනිත් දවස්වල ආවා. රයිට්. හරි මට මතක ඉස්සර හිටියා. රයිට්. ප්‍රනීත්, රමේෂ්, එතකොට නිර්මල, කොයි කට්ටිය නැද්ද තව? වනුජය, ෂෙහාන්, එයා හිටියේ නැද්ද? ආ හිටියා සර්. අයියකෝ රෙද්ද මම දැන් කියවනේ පිටපය කියන්න කියලා ප්‍රනීතයෝ. ඈ හිටියා සර්. නම කියන්න ඕනද? අනිත් අය කොහේ හිටියේ නැද්ද? මට චුට්ට බලන්න ඕන ඔයාලා ඉන්නවද නැද්ද. මෙහෙමයි දැන් ඔයාලා මට වර්චුවල් නෑනේ. ඒ කියන්නේ මට ඔයාලව පේන දරුවෝ නෙමෙයිනේ, ඒ නොපේන දරුවෝ නිසා මට ඔයාව අනිවාර්යම සම්බන්ධ වීම අවශ්‍යයි. මොකද ඔයා ඔය ලංකාවේ කොහේ හරි තැනක ඉඳලානේ මමත් එක්ක ඔය සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ඔයා මම ගැන යම් විශ්වාසයක් තියාගෙන මමත් එක්ක ඉන්නේ. එතන මේ ඉතිරි මාස 13 ඒ ඉවර වෙනකොට මම ඔයාගේ විශ්වාසය තහවුරු කරන්න ඕනේ. පැහැදිලිද? ඒ විශ්වාසය මට තහවුරු කරගන්න බැරුණොත් ඔයා මම ළඟට ආපෙන තේරුමක් නැතු වෙනවා. ඒ විශ්වාසය තහවුරු කරනවා කියන්නේ ඊට වට මම ඔයාට ඒකක් අරන් දෙන්න ඕනේ. හරි, ඒකට මම උදව් කරන්න ඕනේ. ඉතින් ඒකට උදව් කරන්න මේ තේරි පන්තියට විතරක් ඔයා ආවා කියන එක මම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට පේපර් ක්ලාසස් වලට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න වෙනවා. මොකද පේපර් ක්ලාස් එකෙන් තමයි ඔයාගේ අඩුපාඩු සියල්ලක්ම පාහේ අපි සම්පූර්ණ කිරීම කරන්නේ. හරි? හරි, ඒ නිසා මේ ඒ අනිවාර්යයෙන්ම පේපර් ක්ලාස් කරෙන්නේ නැහැ. අද දැන් මේ ක්ලාස් එකේ මම ඉවරෙච්ච එක මම ඔයාලට දානවා 13 ලෙවල් අප් පේපර් එක. ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන අනිවාර්යයෙන්ම මේ සතියේ තුල උත්තර ලියලා සූදානම් වෙන වැඩ ටිකට. පැහැදිලිනේ? හරි. හරි. හොඳයි. ඊට පස්සේ පුතේ මම වෙනවා සාකච්ඡා කරන්න. දැන් ඔන්න ප්‍රාථමික චාලකයේ හරි සම්ප්‍රේෂණ පද්ධතිය හරි ටියුට් එකේ මම වෙනවා ඊළඟට කතා කරන පුතේ සුක්කානම් පද්ධතිය පිළිබඳව. සුක්කානම් පද්ධතිය දැන් මට චුට්ටක් කතා කරන්නකො. මම මෝටර් වාහනයක සුක්කානම් පද්ධතියෙන් මොකද්ද වෙන්නේ? දැන් සුක්කානම් පද්ධතියෙන් වෙන්නේ පුතේ වාහනයක් දහවණය වන දිශාව, වාහනයක දහවණය වන දිශාව හසුරුවා ගැනීමට සහාය වීම. හසුරුවා ගැනීමට සහාය වීම. පැහැදිලිද? ඇත්තටම මෙතනදි වෙන්නේ වාහනේ සුක්කානම තියෙනවානේ. සුක්කානම අපි කරකවනකොට සුක්කානමේ සිද්ධ වෙන්නේ පුතේ වෘත්තාකාර චලිතයක්. සුක්කානමේ සිද්ධ වෙන මේ වෘත්තාකාර චලිතය රෝදයක කෝණික චලිතයකට පත් කිරීම තමයි ඇත්තටම මෙතනදි වෙන්නේ. රෝදයක සුක්කානම් රෝදයේ තියෙන සුක්කානමේ තියෙන භ්‍රමණ චලිතය නැත්නම් වෘත චලිතය කෙලින්ම රේඛීය චලිතයකට රෝදයේ පත් කිරීම තමයි සුක්කානම් සුක්කානමක දරුවන අපි දකින්නේ. හරිද? එන්න ටියුට් එකේ පොදේ සුක්කානම් පද්ධතිය කියන තැනට. සුක්කානම් පද්ධතිය කියන තැනට එන්නකෝ. සුක්කානම් පද්ධතිය රයිට්. පොදේ සුක්කානම් පද්ධතිය කියන තැනට ආවට පස්සේ හරි මෙන්න මෙතෙන්ට ඔය ඇවිල්ලා ඇති. හරි, මෙන්න මේ රූපේ තියෙන තැනට එන්න ටියුට් එකේ. ටියුට් එකේ මෙතෙන්ට එනවා සුක්කානම් පද්ධතිය. එතකොට ඔයා ඔය දකින්න රූප සටහනේ තියෙනවා සුක්කානම් පද්ධතියක පොදේ රූප සටහනක් තියෙනවනේ. හරි, එදෙන්ට ඇවිල්ලා ලියනවා මෙන්න මෙහෙම සුක්කානම් පද්ධතිය පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක්. හරි, සාමාන්‍ය පාඩ අරගෙන නෝට් කරන්න පොතේ මෙන්න මෙහෙම සාමාන්‍ය පාඩ පෑනෙන් ලියන මෙන්න මෙහෙම ලියන පොතේ වාහනය දහවණය වන දිශාව, වාහනය දහවණය වන දිශාව, වාහනය දහවණය වන දිශාව හසුරුවා ගැනීමට, වාහනය දහවණය වන දිශාව හසුරුවා ගැනීමට සහය වීම, හසුරුවා ගැනීමට සහය වීම මෙම පද්ධතියේ කාර්යය වේ. හසුරුවා ගැනීමට සහය වීම මෙම පද්ධතියේ කාර්යය වේ. මෙම පද්ධතියේ කාර්යය වේ. හරි, ඊට පස්සේ ලියනවා රියදුරා. රියදුරා
සුක්කානම කරකවන දිශාවට අනුව දැන් ඔය ඔයාලට දීලා තියෙන ස්පේසස් වල ලියන්න ඉඩ මදි වුණොත් වෙනම කොලේක හරි ලියලා පොඩි කැලි විදියට අලව ගන්න බලන්න. ඕ ඉඩ මදි වුණොත් දිගට හරහට හරි ටියුට් එක ලියන්න. හරි. රියදුරා සුක්කානම කරකවන දිශාවට අනුව රියදුරා සුක්කානම කරකවන දිශාවට අනුව සුක්කානම් තිරිංගය සුක්කානම් තිරිංගය ක්‍රියාත්මක වන අතර සුක්කානම් තිරිංගය ක්‍රියාත්මක වන අතර ඒ අණුව ඉදිරිපස රෝද දෙක ඒ අණුව ඉදිරිපස රෝද දෙක හැරවීම සිදුවේ ඉදිරිපස රෝද දෙක හැරවීම සිදුවේ හැරවීම සිදුවේ හැරවීම සිදුවේ හැරවීම සිදුවේ හරි. දැන් අපි ඔන්න පද්ධති විදිහට ප්‍රාථමික චාලකය හරි සම්ප්‍රේෂණ පද්ධතිය හරි සුක්කානම් පද්ධතිය හරි. හොඳයි. මම ඊට පස්සේ එන්නම් කතා කරන්න පුතේ පද්ධති දැන් තුනක් හරි. හතරවෙනි පද්ධති විදිහට වඩ ටියුට් එකේ දීලා තියෙනවා පුතා විදුලි පද්ධතිය නේද? හරි. විදුලි පද්ධතිය ගැන ඊළඟට මම කතා කරන්න හතරවෙනි පද්ධතිය විදිහට. එතන හතරවෙනි පද්ධතිය විදිහට පුතේ වඩ දීලා තියෙන්නේ විදුලි පද්ධතිය. හරි. එතන මම මේ පිළිවෙලේ විදුලි පද්ධතිය ගන්නවා. ඇත්තරම විදුලි පද්ධතියක් ගත්තට පස්සේ වාහනයක හෝන් එක ගන්න කරන්ට් එක ඕනේ. ඒ කියන්නේ විදුලිය ඕනේ. පහන දැල්වන්න විදුලිය ඕනේ. සෙන්සර් සර්කිට් ටික දැන් සෙන්සර් සර්කිට් කියන්නේ මොනවද? එකක් තමයි යාබෑක් සෙන්සර් එක. පැහැදිලිද? ඒ වගේම හීට් සෙන්සර්. ඒ විතරක් නෙමෙයි මොනවද ලැම්ඩා සෙන්සර්. ඒ වගේ දරුවනේ එයා ෆ්ලෝ සෙන්සර් එක. හරි. එතකොට ඔන්න ඒ වගේ සෙන්සර් ගොඩක් තියෙනවා පොතේ මෝටර් රථයක. ඔය මෝටර් රථයේ තියෙන ඔය සේරම සෙන්සර් ටික කියන්නේ සංවේදක ක්‍රියාත්මක කරන විදුලිය ඕනේ. එතකොට ඒ ටික ලබා දෙන්නේ විදුලි පද්ධතියෙන්. ඒ කියන්නේ නලාව නාද කරන්න. ඒ වගේම පහන් පරිපථය ක්‍රියාත්මක කරන්න. ආ ඒ විදිහකුත් නෙමෙයි. ඩෑෂ්බෝඩ් එක තියෙන මෝටර් වාහනයක ඩෑෂ්බෝඩ් එකේ තියෙන සියලුම සංඥා. පැහැදිලිද? ඩෑෂ්බෝඩ් එකේ ඒ කියන්නේ උපකරණ පූර්ව කියලා අපි කියනවා. මේ උපකරණ පූර්වක තියෙන සියලුම සංඥා ටික ලබා දෙන්න අපිට විදුලිය අවශ්‍යයි. ඒ විදිහට නම් පොතේ මෝටර් වාහනයක තියෙනවනේ වින්ස්ක්‍රීන් එක අපි ඔකට කියන්නේ වාමුවාව කියලා. ওই වාමුවාව පිහින කෙනා ඉන්නේ වයිපයක. ඒතර වයිපයක වැඩ කරන්නත් ඒ කියන්නේ වාමුවා පිස්නාව ක්‍රියාත්මක කරන්නත් අපිට කරන්ට් එක ඕනේ. ඒ කියන්නේ විදුලි පද්ධතිය අවශ්‍යයි. ඊට අමතරව විශේෂම දරුවනේ ඔය එන්ජිම පණ ගන්නවන්න මෝටර් වාහන එන්ජිම පණ ගන්නවන්න ස්ටාර්ටර් මෝටර ක්‍රියාත්මක කරන්න එපා. අන්න ස්ටාර්ටර් මෝටර ක්‍රියාත්මක කරන්නත් විදුලිය ඕනේ. ඒ කියන්නේ විදුලි පද්ධතියක් ඕනේ. පැහැදිලිද? හරි. එතකොට විදුලි පද්ධතියක් ගත්තට පස්සේ පුතේ විදුලි පද්ධතිය තුළ ප්‍රධාන කොටස් තුනක් අපි රකිනවා. හරි. ওই විදුලි පද්ධතිය ගත්තට පස්සේ විදුලි පද්ධතිය තුළ ප්‍රධාන තුන් දෙනෙක් ඉන්නවා. හරිද? එක්කෙනෙක් තමයි ඔය ඒ කියන්නේ විදුලි පද්ධතිය ගත්තට පස්සේ ওই විදුලි පද්ධතිය තුළ ප්‍රධාන කොටස් තුනක් ඉන්නවනේ. ඒ ප්‍රධාන කොටස් තුන තමයි පොතේ එකක් තමයි පණ ගැන්වුම් පද්ධතිය මෙයා තුළ තියෙනවා. පණ ගැන්වුම් පද්ධතිය. හරිද? මෝටර් වාහනය තුළ තියෙන විදුලි පද්ධතිය කොටස් තුනකින් සමන්විතයි. එයා තුළ තියෙනවා පද්ධති තුනක්. එක්කෙනෙක් තමයි පණ ගැන්වුම් පද්ධතිය. අනිත් එක්කෙනා තමයි පොතේ ආරෝපණ පද්ධතිය. ඊට පස්සේ පොතේ විදුලි පහන් පද්ධතිය. පැහැදිලිද? මෝටර් වාහනයක ඔය විදුලි පද්ධතිය ගත්තහම පොතේ විදුලි පද්ධතිය සමන්විත වෙනවා ප්‍රධාන කොටස් තුනකින්. හරිද? විදුලි පද්ධතිය ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. ඒ සමන්විත වෙන කොටස් තුන තමයි පණ ගැන්වුම් පද්ධතියක් මේක තුළ දෙනවා. ඊට පස්සේ ආරෝපණ පද්ධතියක්. ඒ කියන්නේ චාර්ජින් සිස්ටම් එකක්. දැන් ඇත්තරම දැන් පණ ගන්නුම් පද්ධතියක් කියන්න පුතේ මෝටර් වාහනයක දඟර කඳ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ක්‍රියාත්මක කිරීම සඳහා ෆ්ලයි වීල් එක කරකව ගන්න ඕනේ. ෆ්ලයි වීල් එක කරකවන්න ස්ටාර්ටර් මෝටරයක් තියෙන්න ඕනේ. අන්න එතකොට මේ ස්ටාර්ටර් මෝටරෙන් කරන්නේ අර එන්ජිම පණ ගැන්වීම සඳහා දඟර කඳර ජවය ලබා දීම සිද්ධ කරන්නේ මෙන්න මේ පණ ගන්නුම් පද්ධතිය හරහා. ආරෝපණ පද්ධතිය කියන්නේ සාමාන්‍යයෙන් මෝටර් වාහනයක බැටරිය තියෙනවනේ. බැටරිය සාමාන්‍යයෙන් ඔය වාහනේ ස්ටාර්ටර් මෝටරේ 3-4 වතාවක් ගහද්දි ස්ටාර්ටර් මෝටරේ 3-4 වතාවක් ගහද්දි බැටරිය වහිනවා. හරිද? ඒ බැටරිය බැස්සට පස්සේ නැවත නැවත බැටරිය ආරෝපණය කරන්නට ඕනේ. අනේ බැටරිය නැවත නැවත ආරෝපණය කිරීම සඳහා තියෙන පද්ධතිය තමයි අපි කියන්නේ ආරෝපණ පද්ධතිය කියලා. ඊට පස්සේ විදුලි පහන් පද්ධතිය.
විදුලි පහන් පද්ධතිය කියන්නේ දැන් ඔය ඩෑෂ්බෝඩ් එකේ තියෙන සංඥා පහන් වගේම විශේෂයෙන්ම මේ ඔය රාත්‍රී කාලයේ දැල්වෙන පහන් ටික මෝටර් වාහනයක තියෙන ඔය හෙඩ් ලයිට්ස්, ඩිම් ලයිට්ස්, සිග්නල් ලයිට්ස් ඔය වගේ සියලුම ටික දල්වන්න අවශ්‍ය යාන්ත්‍රණය සිද්ධ කරන පද්ධතිය තමයි විදුලි පහන් පද්ධතිය කියන්නේ. ඒතකොට 3 දෙනාම අයිති වෙන්නේ මෙන්න මේ විදුලි පද්ධතිය කියන කොටසටයි. පැහැදිලිද? හරි. එන්න ඔයාගේ ටියුබ් එකේ පොතේ විදුලි පද්ධතිය කියන තැනට, ටියුබ් එකේ විදුලි පද්ධතිය කියන තැනට එනවා අපි. ඔයාට මම පෙන්වන්නම් විදුලි පද්ධතිය පිළිබඳව. ඔයා දරුවනේ මෙන්න මේ මෙන්න මෙහෙම වාගේ ටියුබ් එකේ තියෙනවා මේ සටහන තියෙනවා. මෙතෙන්ට එන්න විදුලි පද්ධතිය කියන තැනට. මෙතෙන්ට ඇවිල්ලා අපි මෙන්න මේ පුංචි පැහැදිලි කිරීම කරමු මොකක්ද විදුලි පද්ධතියකින් කෙරෙන්නේ කියලා. හරි, ලියන්න පොතේ මෙන්න මෙහෙම ලියනවා විදුලි පද්ධතිය කියන තැනට ඇවිල්ලා. හරි, ලියන්න මම ඩිස්ප්ලේ කරනම් මෙහෙම ලියන්න පොතේ. ලියන්න එන්ජිම පණ ගැන්වීම, එන්ජිම පණ ගැන්වීම කමාවක් දාන්න, එන්ජිම පණ ගැන්වීම කමා, විදුලි පහන් දැල්වීම කමා, වාමුවා පිස්නා ක්‍රියාත්මක කිරීම, වාමුවා පිස්නා ක්‍රියාත්මක කිරීම වාමුවා පිස්නා ක්‍රියාත්මක කිරීම කමා, රතයේ පරිගණක පද්ධතිය කමා, පාලක පුවරුවේ සංඥා හා බොහෝ සංවේදක විදුලි පද්ධතියෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. ක්‍රියාත්මක කරනු ලැබේ. ඒවාට අවශ්‍ය විදුලිය සැපීම සඳහා ඒවාට අවශ්‍ය විදුලිය සැපීම සඳහා සැපීම සඳහා විදුලි පද්ධතිය යොදා ගැනේ. විදුලි පද්ධතිය යොදා ගැනේ. විදුලි පද්ධතිය යොදා ගැනේ. හරි. විදුලි පද්ධතිය තුළ පහත පද්ධතීන්ද ඇතුළත්ය. විදුලි පද්ධතිය තුළ පහත පද්ධතීන්ද ඇතුළත්ය. පහත පද්ධතීන්ද ඇතුළත්ය. පහත පද්ධතීන්ද ඇතුළත්ය කියලා දාලා ඔය ටික දැන් ලියන්න ඉඩ මදි වුණොත් පුතේ වෙනම කොලේක හරි ලියලා ඔතනින් අලව ගන්න. හරි, දැන් ඔයාලා දැන් ගෙදර ඉඳන් ඔය වැඩ ටික දැන් කරගෙන යන්නේ නෝට් එකේ. දැන් ඔයාලා කිව්ව ලියන් ලියලා ඉවර වෙලා මම දැන් දෙන තව සමහර කරුණු ලියන්න ටියුට් එකේ තියෙන ඉඩ මදි වුණොත් එහෙම වෙනම කොලේක ලියලා එතනින් අලව ගන්න. පැහැදිලිද? එහෙම කරගන්න. මට වැඩිපුර කරුණුත් එක දෙනවා. දැන් අතුලත් කියලා දාලා දරුවනේ විදුලි පද්ධතිය තියෙන්න පුළුවන් මෙන්න මේ කොටස් තුන ගැන අපි කතා කරන්න යන්නේ. මේ පද්ධති තුන ගැන අර කලින් වගේම අර ඉස්සල්ලා අර එන්ජිම ගැන කතා කරලා එන්ජිමේ තියෙන පද්ධති හතරක් ලියෝ වගේම අපි මේ ටිකක් ලියාගමු යටින්. පාඩ දෙකක් ගන්න පොතේ එක පාඩකින් පද්ධති ලියන්න, එයා ගැන පුංචි විස්තරයක් සාමාන්‍ය පාඩකින් ලියමු අපි. පැහැදිලිද? හරි, ලියන්න මෙන්න මෙහෙම. මුලින්ම ලියන්න පොතේ පණ ගැන්වුම් පද්ධතිය කියලා. මුලින්ම ලියන්න පොතේ පණ ගැන්වුම් පද්ධතිය කියලා ලියලා පොයින්ට් එක කියලා ගන්න සාමාන්‍ය පාඩ පෑනෙන් මෙන්න මෙහෙම ලියන්න. පණ ගැන්වුම් පද්ධතිය කියලා දාලා සාමාන්‍ය පාඩ පෑනෙන් මෙහෙම ලියන්න. එහෙනම් මේ එන්ජිම පණ ගැන්වීමට එන්ජිම පණ ගැන්වීමට එන්ජිම පණ ගැන්වීමට දහන ක්‍රියාවලිය
එන්ජිම පණගැන්වීමට දහන ක්‍රියාවලිය එන්ජිම පණගැන්වීමට දහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා දහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා සම්පූර්ණ කිරීම සඳහා එන්ජිමේ දඟර කඳ එන්ජිමේ දඟර කඳ එන්ජිමේ දඟර කඳ භ්‍රමණය කිරීම එන්ජිමේ දඟර කඳ භ්‍රමණය කිරීම හරි. ඔන්න පණ ගන්න පද්ධති හරි. රූලක් කරලා ලියන දෙවෙනි එක කරා. ඊට වදින වෙනම කොළ වෙනම කොළයක් ගන්න වෙයි ඩියුටි එකද මදි වෙයි වෙනම කොළයක ලියලා ඔතන අලව ගන්න. ඊළඟට ලියන පොතේ ආරෝපණ පද්ධතිය කියලා. වෙනම පාටකින් ලියන පොතේ ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය. ආරෝපණ පද්ධතිය කියලා දාලා ලියන්න පොතේ වෙන මෙහෙම. යන ආරෝපණ පද්ධතිය කියලා දාලා ලියන්න. විසර්ජණය වන බැටරිය විසර්ජණය වන බැටරිය විසර්ජණය වන බැටරිය ආරෝපණය කිරීම 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 හරි. තුන්වෙනි එකේනා ලියන්න පුතා විදුලි පහන් පද්ධතිය කියලා. තුන්වෙනි එකේනා ලියන්න පුතේ විදුලි පහන් පද්ධතිය කියලා. විදුලි පහන් පද්ධතිය තුන්වෙනි පද්ධතිය ලියන්න පුතේ විදුලි පහන් පද්ධතිය කියලා. විදුලි පහන් පද්ධතිය. විදුලි පහන් පද්ධතිය කියලා ලියලා පුංචි කෑල්ලක් ගහලා සාමාන්‍ය පාඩ පෑනෙන් ලියන්නකෝ මෙන්න මෙහෙම. සාමාන්‍ය පාඩ පෑනෙන් මෙහෙම ලියන්නකෝ. ලියන්න. විදුලි සංඥා විදුලි සංඥා කමා රාත්‍රි කාලයේදී විදුලි සංඥා කමා රාත්‍රි කාලයේදී පහන් දැල්වීම හා පහන් දැල්වීම හා වෙනත් උපාංග වෙනත් උපාංග ක්‍රියාකරවීම සඳහා වූ වෙනත් උපාංග ක්‍රියාකරවීම සඳහා වූ පරිපත 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 හරි. ඔන්න දැන් ප්‍රාථමික චාලකය හරි. අපි දැන් පද්ධති විදියට දරුවන්ට අපි කීපයක් අපි සාකච්ඡා කරලා දැන් අවසාන කළා. ඒ සාකච්ඡා කරලා අවසාන කරපු පද්ධති ගත්තම ප්‍රාථමික චාලකය කතා කළා, සම්ප්‍රේෂණ පද්ධතිය හරි, සුක්කානම් පද්ධතිය හරි, ඊට පස්සේ විදුලි පද්ධතිය හරි. හොඳයි. දැන් එනවා අපි කතා කරන්න ඊළඟට රෝදක නැත්තම් තිරිංග පද්ධතිය ගැන. මොකද දැන් මෝටර් වාහනයක තියෙන තිරිංග පද්ධතිය නැත්තම් රෝදක පද්ධතිය ගත්තහම රෝදක හෝ තිරිංග පද්ධතියේ තියෙන මූලිකම කාර්ය ගත්තහම රෝදක හෝ තිරිංග පද්ධතියේ තියෙන මූලිකම කාර්ය තමයි. මොකද මෝටර් වාහනයක් හරි හොඳින් අහගන්න. මෝටර් වාහනයක ඔව් මෝටර් වාහනයක දරුවනේ විශේෂයෙන්ම මේ අර දහවණය වන වාහනයක වේගය බාල කරන්න. අපි පල්ලමක වාහනයක් ධාවනය කරගෙන යනවා නම් අපි පල්ලමක වාහනේදී බ්‍රේක් පැඩල් එක අපි පොඩ්ඩක් පාදගෙන තමයි යන්නේ. හැබැයි පෑගුවට වාහනේ වේගය කන්ට්‍රෝල් කරගත්තට වාහනේ නතර කරගන්නේ නැහැ. වාහනේ වේගය බාල කරන තමයි අපි ඇත්තට මෙතනදී පුතේ ක්‍රියාව කරන්නේ. එතකොට ඔන්න වාහනයක වේගය බාල කරන අපිට තිරිංග පද්ධතියක් ඕනේ. ඒ වගේම හදිස්සිය වාහනයක් වාහනයක අපි පාරේ යද්දී ක්ෂණිකව දරුවනේ හිතන්නක මෙහෙම. දැන් අපි පාරේ බයික් එකක යද්දී එකපාරම බල්ලෙක් පැනනවා. අපි ඩක්දර බයික් එක නතර කර ගන්නවා ක්ෂණිකව. නතර කරගත්ත නැත්නම් උගේ ඇඟේ වැදිලා අපි ඊට අනතුරක් වෙනවා. ඒ නිසා ක්ෂණිකව නතර කර ගන්න ඕන නම් අපිට තිරිංග පද්ධතියක් ඕනේ. ඒ වගේමයි දැන් මේ වල දන්නවා දැන් ඔය හෑන්ඩ් බ්‍රේක් කියලා දෙන වාහනවල අපි මෝටර් වාහනයක වාහනයක් පාරයින නතර කරලා පාක් කරලා අපි දරුවනේ බැහැලා යනකොට අපි හෑන්ඩ් බ්‍රේක් ලීවරට අදිනවනේ. එතකොට මොකක්ද ඒ කරන්නේ? මෝටර් වාහනයක් ස්ථාවරව පවත්වා ගන්නවා කියන වැඩේ නෙවෙයි කරන්නේ. පැහැදිලිද? එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. තිරිංග පද්ධතියක් නැත්තම් රෝදක පද්ධතියක් අපිට ඕනේ වෙන්නේ ධාවනීය වන වාහනයක වේගය බාල කරන්න. හරිද? ධාවනීය වන වාහනයක වේගය බාල කරන්න තිරිංග පද්ධතියක් ඕනේ. ඒ වගේමයි වාහනය ක්ෂණිකව නතර කරගන්න තිරිංග පද්ධතියක් ඕනේ. ඒ වගේමයි නවත්තලා තියෙන වාහනයක ස්ථාවර බව පවත්වා ගන්න තිරිංග පද්ධතියක් නැත්තම් රෝදක පද්ධතියක් අපිට ඕනේ වෙනවා. හරිද? අන්නේ ටික ලියමු.
මෙන්න මෙහෙම රෝදක නැත්නම් කිරිංග පද්ධතිය කියලා තැනට ඇවිල්ලා. හරි. එතෙන්ට අපි එනවා මෙන්න මෙහෙම ඔයාගේ නෝට් එකේ අපි එනවා තිරිංග පද්ධතිය කියන දැනට. හරි. අපි තිරිංග පද්ධතිය කියන දැනට ආවට පස්සේ හරි මෙන්න මේ රූප සරණ පුතේ දෙනවා මෙයා ළඟට ඇවිල්ලා අපි පුතේ විස්තර කිරීම කරනවා. හරි. රෝදක නැත්නම් තිරිංග පද්ධතිය ගැන. ලියන්නකො මෙන්න මෙහෙම දහවනය වන මෝටර් රථයක දහවනය වන මෝටර් රථයක වේගය බාල කිරීමද දහවනය වන මෝටර් රථයක වේගය බාල කිරීමද ඒකේ බාල කිරීමද අවශ්‍ය විටක නැවැත්වීමද තමයි යන්න අවශ්‍ය විටක නැවැත්වීමද අවශ්‍ය විටක නැවැත්වීමද කමා නවතා ඇති මෝටර් රථයක් චලනය නොවනසේ ආරක්ෂා සහිතව පවත්වා ගැනීමට කමාවක් දාන්න නැවතුම් තිරිංග යෙදීම සඳහාද රෝදක පද්ධතිය අවශ්‍ය වේ. හරි. අන්න අපි දැන් බ්‍රේකින් සිස්ටම් එක ගැන කතා කළා. ඒ කියන දරුවනේ තිරිංග පද්ධතිය ගැන. එතනින් ඉස්සරහට අපි එන්නේ එන්න පුතේ කතා කරන්න ඊළඟ අපිට තියෙන තව පද්ධති දෙකයි තියෙන්නේ. ඊළඟට එනවා කතා කරන්න අවලම්බන පද්ධතිය ගැන. හරිද? රයිට්. අවලම්බන පද්ධතිය. පුතේ දැන් අවලම්බන පද්ධතිය ගැන අපි සාකච්ඡා කරනකොට මොකක්ද අවලම්බන පද්ධතියක් කියන්නේ කියලා කතා කරමුකෝ මෙහෙම. දැන් පොතේ අපි මෝටර් වාහනයක් යනවා මේ මාර්ග විෂමතාවයක් සහිත මාර්ගයේ. ඒ කියන්නේ දැන් වළ ගොඩලි සහිත මාර්ගයක යනවා. වළ ගොඩලි සහිත පාරක අපි යනකොට වාහනයේ ගමන් කරන මගීන්ට සහ ගෙනියන බඩු බාහිරාදියට ඇති වෙනවා දරුවනේ කම්පනයක් නැත්නම් ඝට්ටනයක් ඇති වෙනවා. මෙන්න මේක නතර කරගන්න විදියක් නැහැ. මෙන්න මේ නතර කරගන්න විදියක් නැතිකම නිසා සිද්ධ වෙනවා වාහනයේ මේ ඇති වෙන කම්පනයන් උරා ගන්න කෙනෙක් දාන්න වෙනවා. අන්න ඒ උරා ගන්න දාන කෙනා තමයි අවලම්බන පද්ධතිය කියලා අපි කියන්නේ. ඇත්තටම මෝටර් වාහනයක සිද්ධ වෙන මේ අර උරා ගැනීම සඳහා විශේෂයෙන්ම අර කම්පනයන් අවශෝෂණය කරගන්න දානවා සොග් ඇබ්සෝවර්ස් දානවා. සොග් ඇබ්සෝවර්ස් කියලා කියන්නේ අපි වල කියනවා කම්පන වාරක කියලා කියනවා. කම්පන වාරක යෙදෙනවා. දුනු යෙදෙනවා. කම්පන වාරක යෙදෙනවා දුනු යෙදෙනවා දැන් දුනු ගත්තාම කොයිල් ස්ප්‍රින් තියෙනවා ඒ කියන්නේ ඩංගර දුනු තියෙනවා ඒ වගේම ලීෆ් ස්ප්‍රින් තියෙනවා ඒ කියන්නේ දුනු කොළ කියලා જાතියක් අපිට හම්බ වෙනවා එතනින් එහාට ගියාට පස්සේ වායු දුනු කියලා જાතියක් හම්බ වෙනවා දුනු කියන කොටස යටදී එතනින් එහාට ගත්තාම දුනු කියලා පොදු ගමක දුනු තියෙනවා කම්පන වාරක කියන ෂොක් ඇබ්සෝබර්ස් තියෙනවා ඊට පස්සේ ටයර් තියෙනවා ටයර් ගත්තාම දැන් හුලම් පොරපු ටයර් මගින් කම්පනයන් යම් ප්‍රමාණයකට අවශෝෂණය කරගන්නවා. පැහැදිලිද? ඉතින් මේ සියල්ලක්ම අවලම්බන පද්ධතියට අයත් තියෙනවා කියලා තමයි පුතේ අපි සලකන්නේ. පැහැදිලිද? හරි. ඒ නිසා අපි මේක කතා කරන්න අවලම්බන පද්ධතිය. ඔයාගේ නිබන්ධනයේට එන්න. ඔයාගේ නිබන්ධනයේ පුතේ තියෙනවා අවලම්බන පද්ධතිය කියලා තැනට ආපුවාම මෙන්න මෙයා දරුවනේ ඔයාලේ දීලා තියෙන ටියුට් එකේ අවලම්බන පද්ධතිය. හරි. මේ තියෙන අවලම්බන පද්ධතිය ඔයාලට පේනවා දරුවනේ මෙතනදී ඔය මෝටර් වාහනයක දුනුකොළ එහෙම නැත්නම් දරුවනේ දුනු විශේෂයක් ඒ කියන්නේ අපි ඔය කියන දුනුකොළ එහෙම නැත්නම් කොළ දුනු කියලා කියනවා දුනුකොළ නැත්නම් කොළ දුනු භාවිතා කරලා ජවය ඇති වෙන කම්පනයන් හොරා ගන්න යදාගෙන තියෙන අවස්ථාවක් තමයි ඔබ ඔය රකින්නේ. හරිද? එතෙන්ට ඇවිල්ලා දකුණු පැත්තේ ලියන පොතේ මෙන්න මෙහෙම. හරි. එතන ඉත තුල ලියන පොත මෙන්න මෙහෙම. කියන්නේ මෙහෙම ඉත තුල ලියන මාර්ගයේ ඇති විෂමතා නිසා
ඇතිවන ගැස්සීම් මාර්ගයේ ඇති විෂමතා නිසා ඇතිවන ගැස්සීම් හා වාහනය ත්වරණය වන විට කමාවක් දාන්න වේගය බාලවන විට සහ හැරවීමේදී ඇතිවන අසමතුලිත බල හේතුවෙන් මගීන්ට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා අවලම්බන පද්ධතිය භාවිතා කරයි. හරි. අවලම්බන පද්ධතිය භාවිතා කරයි. පොතෙන්ට ලියන්න පුතේ මම ඩිස්ප්ලේ කරලා නැහැ. නමුත් දැන් උදාහරණ කියලා කීපයක් ඕන ලියා ගන්න අවලම්බන පද්ධතියට. උදාහරණ කියලා කීපයක් ලියා ගන්න මෙන්න මෙහෙම. ලියන්න පුතේ. කම්පන වාරක, ඒ කියන්නේ shock absorbers කියන જાතිය. කම්පන වාරක කීපයක් ලියා ගන්න. කම්පන වාරක කීපයක් ලියා ගන්න. කම්පන වාරක හරි කම්පන වාරක තව කෙනෙක් ලියන්න දුනු 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 තව කෙනෙක් ලියන්න රෝද රෝද කියලා ලියන්න මේ ටයර් තමයි අපි අතනද කියන්නේ රෝද කියලා ලියන්න රෝද ඒක රුලම් පොර රෝද තමයි කියන්නේ දුනු ඒ වගේම කම්පන වාරක ඒ වගේම දරුණේ රෝද රෝද කියලා ලිව්වා හරි ඔන්න අවලම්බන පද්ධතිය කොටස් ටික හරි දැන් පද්ධති විදිහට අපි ගත්තට පස්සේ පද්ධති හතෙන් අපි දැන් මේ වෙනකොට පද්ධති හයක් සාකච්ඡා කරලා ඉවරයි හරි හතෙන් පද්ධති හයක් අපි සාකච්ඡා කරලා ඉවරයි එතකොට දැන් ප්‍රාථමික චාලකය හරි ඒ වගේම ජව සම්ප්‍රේෂණ පද්ධතිය හරි සුක්කාන පද්ධතිය හරි අවලම්බන පද්ධතිය හරි රෝධක පද්ධතිය හරි විදුලි පද්ධතිය හරි අවසාන ඉතිරුණේ තමයි පොතේ සැකිල්ල විතරයි හරි සැකිල්ල සැකිල්ල ගත්තාම ඇත්තටම පොතේ ගමන් කරන මගින්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැපීම තමයි සැකිල්ලේ ප්‍රධාන කාර්යය වන්නේ හරිද දැන් සැකිල්ල ගත්තාම දැන් හිතන්නකෝ දැන් අපිව ගන්නකෝ දැන් අපේ සැකිල්ලක් තියෙනවනේ දැන් අපේ තියෙන සැකිල්ල නිසානේ පොතේ අපි දැන් මේ හිටගෙන ඉන්නේ දැන් අතක් මෙහෙම හොල්ලන්න පුළුවන් බෙල්ල හොල්ලන්න පුළුවන් මේකේ චලනය කරන්න පුළුවන් වෙන්නේ පොතේ අපේ මේ අස්ති පද්ධතියක් තියෙනවනේ ඕක තමයි අපි සැකිල්ල කියන්නේ අපි ඇට සැකිල්ල කියන්නේ ඒකනේ දැන් එතකොට එහෙම නැතුව ඇට සැකිල්ලක් නැතුව තිබ්බනම් අපි එකම තනිකර මස් ගොඩක් නෙමෙයි අපි මේ මාංශ පේශින් දරාගෙන ඉන්නේ අපේ සැකිල්ල මගින්නේ දැන් ওই සැකිල්ලක් නැත්තම් අපි එකම මස් ගොඩක් බවට පත් වෙනවනේ එතකොට අපේ ආරක්ෂාව සහ කාර්යයන් කිරීමේ හැකියාව අපිට හදලා දීලා තියෙන්නේ අපේ අස්ති සැකිල්ල මගින්නේ ඒ වගේම මෝටර් වාහනයකත් සැකිල්ලක් තියෙනවා. ওই සැකිල්ල මත තමයි පොතේ මෝටර් වාහනේ ඔය දොරවල් ටික අහි කරලා ඒ වගේම වින්ස්ක්‍රීන් ටික ෂටර්ස් ටික එතනින් එහාට ගියාට පස්සේ මෝටර් වාහනේ චැසිය ওই ටික අහි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම එන්ජිම ගියර් පෙට්ටි ওই දේවල් රඳවන්න පුළුවන් වෙන්නේ සැකිල්ලට නැත්තම් ෆ්‍රේම් එකට දරුවනේ ඔන්න ඔය හැකියාව තියෙන නිසා. හරි ඒ නිසා වාගේ ටියුට් එකේ අපි මෝටර් වාහනයක පද්ධති ගැන කතා කරමු. අවසානම කෙනා විදිහට නමුදේ සැකිල්ල කියන තැනට එන්න ටියුට් එකේ පුතේ ඔයාගේ සැකිල්ල කියන තැනට එන්න සැකිල්ල කියන තැනට ආවට පස්සේ පුතේ ඔයා දකින්න මෙන්න මෙයා මේ දෙන සැකිල්ල හරි එතකොට දැන් ඔය කොහොම කෙනෙක් තමයි අපේ ශරීරෙත් අපිට ඔය ඇට සැකිල්ලක් කියලා අපේ තියෙන්නේ එහෙම තියෙන නිසා තමයි අපි මේ දරාගෙන ඉන්නේ පැහැදිලිද හරි අපි කතා කරමු අවසාන වෙනියා පද්ධති හතේ ලියන්න පුතේ සැකිල්ල ගැන මෙන්න මෙහෙම ටියුට් එකේ ලියා ගන්න ලස්සනට
දැනුදේ මෙහෙම දැනුදේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සහ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැපීම මෙම පද්ධතියෙන් ඉටුවේ මෙම පද්ධතියෙන් ඉටුවේ මෝටර් රථයක බඳෙහි හා චැසියෙහි මෝටර් රථයක බඳෙහි හා චැසියෙහි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි හරි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි හරි එකතුව සැකිල්ල ලෙස හඳුන්වයි right හොඳයි ඊට පස්සේ පුතේ හරි ඔන්න එතන ඒ නෝට් එක ඉවරයි හරි ඊට පස්සේ පුතේ අපි යනවා කතා කරන්න මේ මෝටර් වාහනයක මේ එන්ජින් වර්ගීකරණය ගැන කතා කරන්න දැන් මෝටර් වාහනයක එන්ජිමක් වර්ගීකරණය කරන්නේ කොහොමද කියන කාරණාවට තමයි දැන් අපි එන්නට යන්නේ දැන් මෝටර් වාහනයක එන්ජිමක් ගත්තට පස්සේ හරි මෝටර් රථයක එන්ජිමක් ගත්තාම මේ මෝටර් රථයක එන්ජිමක් අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. පැහැදිලිද? දැන් අපි මෙහෙම කතා කරමුකෝ. අපි දැන් අපිට කියනවා මේ එන්ජින් වර්ගීකරණය කරන්න කියලා. එන්ජින් වර්ගීකරණය කරන්න කියලා කියනවා. මෝටර් රථයක එන්ජින් ප්‍රධාන වර්ග දෙකයි. එක්කෙනෙක් අපි ගත්තාම අභ්‍යන්තර දහන එන්ජින් කියලා ඉන්නවා. අභ්‍යන්තර දහන එන්ජින් අනිත් එක්කෙනා අපිට හම්බ වෙනවා පුතේ බාහිර දහන එන්ජින් හරිද අභ්‍යන්තර දහන එන්ජින් ගත්තට පස්සේ පුතේ අපිට මේ අභ්‍යන්තර දහන එන්ජින් කොටස් පහකින් බෙදලා විස්තර කරන්න පුළුවන් පහක් යන්නේ පළවෙනි එක්කෙනා තමයි පහවිත ඉන්ධන වර්ගය අනුව භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව අපිට එන්ජින් වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒ වගේම අපිට තව වර්ගීකරණය කරන්න පුළුවන් පුතේ ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව. ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව අපිට අභ්‍යන්තර දහන එන්ජින් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ඒ එන්ජින් චක්‍රයේදී සිද්ධ වෙන පහර ගණන අනුව ඒ එන්ජින් චක්‍රයක සිද්ධ වෙන පහර ගණන අනුවත් අපිට එන්ජින් වර්ගීකරණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ පුතේ දැන් ඔය පහර ගණන අපිට එන්ජින් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම පුතේ යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව යොදා ගන්නා සිසිලන ක්‍රමය යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව අපට එන්ජින් වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒ වගේම අවසාන කෙනා තමයි සිලින්ඩර පිහිටන ආකාරය අනුව අපට එන්ජින් වර්ගීකරණය කරන්නට පුළුවන්. හරිද? දැන් මම විස්තර කරන්නම්. මෙයාට මම කියලා ඉන්නම්. දැන් ඔය බාහිර දහන එන්ජින් ගත්තට පස්සේ බාහිර දහන එන්ජින් තමයි විශේෂම ධර්මනේ අපිට ගන්න පුළුවන්.
වාෂ්ප තලබමරය, වාෂ්ප තලබමරය, ඒ වගේම දැන් ඔය වාෂ්ප තලබමරය කියලා කියන්නේ දරුවනේ මේ අපි කියනවා මේ ඔය දැන් විශේෂම දරුවනේ දැන් ගත්තට පස්සේ දැන් ඔය ඒ කියන්නේ දැන් ඔය ස්ටීම් ටර්බයින් වගේ ගත්තාම දැන් ස්ටීම් ටර්බයින් එහෙම ගත්තාම බාහිර දහන එන්ජිමක් කියලා අපි හඳුනා ගන්නෙ. ඒ වගේම මේ කුමාර එන්ජිම, කුමාර එන්ජිම, කුමාර එන්ජිම ගත්තාමත් ඒකත් බාහිර දහන එන්ජිමක් විදිහට අපි දකින්නේ. දැන් ඔය භාවිතා කරන ඉන්ධන වර්ගයනුව එන්ජින් වර්ග කරද්දී පොතේ අපි දන්නවා ඩීසල් එන්ජින් තියෙනවා, පෙට්‍රල් එන්ජින් තියෙනවා, ගෑස් එන්ජින් තියෙනවා. ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව එන්ජින් වර්ග දෙකක් තියෙනවා. එකක් පුලිඟු ජ්වලන එන්ජින්. පුලිඟු ජ්වලන එන්ජින් කියන්නේ ස්පාර්ක් ප්ලග් දාලා දෙන එන්ජින්. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජින්. අනිත් වර්ගය තමයි සම්පීඩන ජ්වලන එන්ජින්. සම්පීඩන ජ්වලන එන්ජින් කියන්නේ ඩීසල් එන්ජින්. පැහැදිලිද? හරි. ඊට පස්සේ පහර ගණන අනුව. පහර ගණන අනුව අපි එන්ජින් වර්ග කරනකොට අපි දකිනවා 2 ස්ට්‍රොක් එන්ජින් තියෙනවා, 4 ස්ට්‍රොක් එන්ජින් තියෙනවා. 2 ස්ට්‍රොක් තියෙනවා, 4 ස්ට්‍රොක් තියෙනවා. ඊට පස්සේ යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව පොතේ යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව එන්ජින් වර්ග අපිට හම්බ වෙනවා කීපයක්. ඒ කියන්නේ වර්ග දෙකක් හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි ද්‍රව සිසිලන එන්ජින්, ඒ කියන්නේ වෝටර් කූලින් සිස්ටම්. අනිත් එක වායු සිසිලන එන්ජින්, එහෙම නැත්නම් වාස සිසිලන එන්ජින්, ඒ කියන්නේ එයා කූලින් සිස්ටම්. හරිද? වෝටර් කූලින් සිස්ටම් එකයි එයා කූලින් සිස්ටම් එකයි තියෙන රටාව අනුව වාහන වර්ගීකරණය කර හැකි එන්ජින්. ඊට පස්සේ සිලින්ඩර පිහිටුවලා තියෙන ආකාරය අනුව, සිලින්ඩර පිහිටන ආකාරය අනුව ගත්තාම එන්ජින් ගත්තාම අපිට හම්බ වෙනවා තනි සිලින්ඩර එන්ජින් හම්බ වෙනවා, බහු සිලින්ඩර එන්ජින් හම්බ වෙනවා, V ආකාරයට සිලින්ඩර පිහිටුවලා තියෙන එන්ජින් හම්බ වෙනවා, තිරස් එන්ජින් හම්බ වෙනවා, අරී එන්ජින් හම්බ වෙනවා, ප්‍රමක එන්ජින් හම්බ වෙනවා. පැහැදිලිද? අපිට ඔන්න එන්ජින් වර්ග කීපයක් අපිට එහෙම දකින්න පුළුවන්. හරි. අපි දැන් කතා කරමු මෙන්න මෙහෙම. හරි. එන්න පොතේ ටියුන්ට් එකේ ඊළඟට අපි එනවා සාකච්ඡා කරන්න මෙන්න මේ එන්ජින් වර්ගීකරණය ගැන. විශේෂම පොතේ එතනදී අපි සාකච්ඡා කරද්දී අපි එනවා පැහැදිලිවම නෝට් එකේ ඔයාලගේ වෙන මෙතෙන්ට. හරි. මේ තියෙන පොතේ මෝටර් රථ එන්ජින් වර්ගීකරණය කියන තැනට එනවා. මෝටර් රථ එන්ජින් වර්ගීකරණය. පොතේ දැන් මෝටර් රථ එන්ජින් වර්ගීකරණය කියන තැනට ඇවිල්ලා පැහැදිලි කිරීමක් අපි කරනවා මෙන්න මෙහෙම. මෝටර් රථ එන්ජින් වර්ගීකරණය ලියන්නක පොතේ මෙන්න මෙහෙම ලියන්න. මෙන්න මේ පැහැදිලි කිරීම ලියන්න. ලියන්න මෙහෙම. මෝටර් රථයක් සඳහා, මෝටර් රථයක් සඳහා, මෝටර් රථයක් සඳහා ජවය ලබාගත හැකි, මෝටර් රථයක් සඳහා ජවය ලබාගත හැකි, මෝටර් රථයක් සඳහා ජවය ලබාගත හැකි, ජවය ලබාගත හැකි ප්‍රාථමික චාලකයක් ලෙස, ජවය ලබාගත හැකි ප්‍රාථමික චාලකයක් ලෙස, ප්‍රාථමික චාලකයක් ලෙස එන්ජිම යොදා ගැනේ, එන්ජිම යොදා ගැනේ, ප්‍රාථමික චාලකයක් ලෙස එන්ජිම යොදා ගැනේ, එන්ජිම යොදා ගැනේ. ඒ සඳහා, ඒ සඳහා අවශ්‍ය, ඒ සඳහා අවශ්‍ය ශක්ති ප්‍රභවය ලෙස, ඒ සඳහා අවශ්‍ය ශක්ති ප්‍රභවය ලෙස, ශක්ති ප්‍රභවය ලෙස විවිධ ඉන්ධන වර්ග, විවිධ ඉන්ධන වර්ග භාවිතා කෙරේ, විවිධ ඉන්ධන වර්ග භාවිතා කෙරේ, විවිධ ඉන්ධන වර්ග භාවිතා කෙරේ, විවිධ ඉන්ධන වර්ග භාවිතා කෙරේ. එන්ජිම වෙත සපයන, එන්ජිම වෙත සපයන, එන්ජිම වෙත සපයන ඉන්ධන දහනය කිරීමේදී, එන්ජිම වෙත සපයන ඉන්ධන දහනය කිරීමේදී, එන්ජිම වෙත සපයන ඉන්ධන දහනය කිරීමේදී, දහනය කිරීමේදී නිකුත්වන තාප ශක්තිය, නිකුත්වන තාප ශක්තිය, නිකුත්වන තාප ශක්තිය
චාලක ශක්තිය බවට චාලක ශක්තිය බවට චාලක ශක්තිය බවට පරිවර්තනීය කිරීම චාලක ශක්තිය බවට පරිවර්තනීය කිරීම පරිවර්තනීය කිරීම එන්ජිමක එන්ජිමක මූලික කාර්යභාරය වේ. එන්ජිමක මූලික කාර්යභාරය වේ. එන්ජිමක මූලික කාර්යභාරය වේ. එන්ජිමක මූලික කාර්යභාරය වේ. කියලා දාලා මෙන්න මේ වාක්‍යය ඇතුළේ ලියන්න. මෙහෙම ලියන්න. මෝටර් රථ එන්ජින් වර්ගීකරණය සඳහා මෝටර් රථ එන්ජින් වර්ගීකරණය සඳහා සඳහා පහත සඳහන් අයුරින් පහත සඳහන් අයුරින් විවිධ නිර්ණායක විවිධ නිර්ණායක පදනම් කරගනි 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 හරි දැන් එයාට යටින් දීලා තියෙන පොතේ ඔය එන්ජින් වර්ගීකරණය කරන මම මේ පැහැදිලි කරපු රටාව වගේ ප්‍රශ්න මේ වගුවක් දීලා තියෙනවා එතන පොතේ වර දීලා නැහැ මේ උදාහරණ දීලා නැහැ මේ වර්ගීකරණය දීලා තියෙනවා ඒ නිසා එතන උදාහරණ දීලා නැති නිසා උදාහරණත් එක්ක ඔක ප්ලස්ටරට පැහැදිලි කරගනිමු හරි ඔය යටින් තියෙන ටේබල් එකට එන්නකෝ යටින් තියෙන ටේබල් එකට ඇවිල්ලා දරුවනේ ඔය එන්ජින් ඒ කියන්නේ මෝටර එන්ජින් වර්ගීකරණය උදාහරණ සහිත පොතේ පැහැදිලි කරගමු මෙන්න මෙහෙම හරි උදාහරණ සහිත පැහැදිලි කරගන්න මොකද මෙන්න මෙහෙම හරි මේ ඔයාලා දකින්නේ දරුවනේ ඒ අවස්ථාවයි දැන් ලස්සනට ඔයාලගේ ටියුට් එකේ තියෙන වර්ගීකරණය තුළ උදාහරණ ටික අපි පැහැදිලිව නෝට් කරගනිමු හරි දෙනකොටේ ඔයාලගේ තියලා තියෙන පොතේ භාවිතාව නින්දන වර්ගය අනුව කියන තැන භාවිතාව නින්දන වර්ගය අනුව කියන තැන උදාහරණ වෙනම පාඩකින් ලියා ගන්න පෙට්‍රල් එන්ජිම පෙට්‍රල් එන්ජිම ඩීසල් එන්ජිම ඊළඟට පොතේ වායු එන්ජිම ගෑස් එන්ජින් කියන්නේ ඒ කට්ටිය වායු එන්ජිම හරිද රයිට් එතනින් එහාට බලලා වඩන ලියා ගන්න පුළුවන් ඒ පොතේ ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව පුළුංගු ජ්වලන එන්ජින් තියෙනවා සම්පීර්ණ ජ්වලන එන්ජින් තියෙනවා රයිට් පිළිවෙලින් බලන්න පුතේ ඔය දීලා තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන විදියට සෙට් එකම දාගන්න බලන උදාහරණ සහිතව හරි ඒකට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි හරි ඔයාලට ඩිස්ප්ලේ එකේ ටික සේරම තියෙනවා දැන් එන්ජින් චක්‍රයකදී යොදා ගන්න පහරවල් ගණනනුව ගත්තාම දෙපහර එන්ජින් සිංපහර එන්ජින් ඒකට ටූ ස්ටොප් ෆෝර් ස්ටොප් කියන කට්ටිය යොදා ගන්න සිසිරන ක්‍රමය අනුව වායු සිසිරන එන්ජින් තියෙනවා ද්‍රව සිසිරන එන්ජින් තියෙනවා ඒ වගේම එන්ජිමේ තියෙන සිලින්ඩර ගණන සහ ඒවා පිහිටුවා තියෙන ආකාරය අනුව ගත්තාම තනි සිලින්ඩර එන්ජින් එකලී එන්ජින් වි හැඩති එන්ජින් තිරස් එන්ජින් අරිය එන්ජින් වගේ දේවල් තියෙනවා බ්‍රමක එන්ජින් උත් එක්කම බාහිර දහන එන්ජින් වර්ගීකරණය තුළ හුමාල එන්ජිම එමෙට වාෂ්ප එන්ජිම තියෙනවා වාෂ්ප තල බවරේ තියෙනවා හරි පැහැදිලිව බලන්න ඒක නෝට් කරගන්න බලන්න පුතේ ඒත් එක්කම ගැටලු මොකුත් තියෙනවා නම් මට යොමු කරන්න ලස්සනට නෝට් එක දාගන්න බලන්න වැඩි ඉවර වෙලා ඉවර නම් කියන්න ඔක නෝට් කරගෙන ඉවරයි ඉවර නම් කියන්න
වැඩි වෙන කට්ටිය කියන්න. ඉවරද වැඩ? තව නෝට් කරනවද? හරි, තව නෝට් කරන ඉන්න අපිට පොඩ්ඩක් කියන්න. ඉක්මනින් ඉවර කරගන්න බලන්න. හරි, ඉක්මන් කරමු අපි. හරි, ඉවරයි නේද හැමෝම? තව ලියන්න ඉන්නවද? නැහැ. රයිට්. හොඳයි. එහෙනම් පොතේ අපි අදට මෙතනින් අපි වැඩ ටික අහවර කරමු. එතකොට දැන් අපි ලබන සතියේ සිකුරාද, ඒ කියන්නේ මේ සතියේ සිකුරාද අපි හම්බ වෙනවා පේපර් ඩිස්කෂන් ක්ලාස් එකේදී. 13 පේපර් එක මම අදවසම අද රෑම වලදී ගෲප් එකට දාන්නම්. ඔයාලා හෙට එක ඩවුන්ලෝඩ් කරගෙන අද රෑ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අය උත්තර ලියන්න printer එකක් තියෙනවා නම් print out එකක් අරගෙන, නැත්නම් අනිත් හෙට print out එකක් ගන්න අරගෙන උත්තර ටික ලියලා සිකුරාදා රෑ 8:00 වෙනදී ලෑස්ති වෙන්න අපි online paper discussion class එක පටන් ගන්න නිසා. ඒ වගේම ලබන සඳුදා නැවතත් මේ පාඩම ඉතිරි ටික ඉතින් ඉස්සරහට අපි සාකච්ඡා කරගෙන යනවා. හරිද? හොඳයි. එහෙනම් පොඩ්ඩක් අපි අදට මෙතනින් වැඩ ටික අහවර කරමු. ලබන සතියේ නැවත පාඩම ඉදිරියට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. අයිබෝන් පුතේ.